හැමෝටම ආයුබෝවන් අලුත් ආණ්ඩුවට මොනවා වෙයිද කියන ප්‍රශ්නයයි මේ වෙනකොට හැම දෙනෙකුගේම හිතේ තියෙන්නේ අලුත් ආණ්ඩුව ජනතා බලාපොරොත්තු වලපල්ලට අරගෙන යයිද එහෙම නැත්නම් මේ රට අර්බුදයෙන් ගොඩදායිද කියන ප්‍රශ්නය ඉස්මතු වෙනවා ඒ වගේම තව විශාල ප්‍රශ්නයක් මතු වෙනවා මේ අලුත් ආණ්ඩුව ඇත්තටම අලුත් ආණ්ඩුවක්ද එහෙම නැත්නම් මේක අලුත් අගමැතිවරයෙක් සහ පරණ අර පොහොට්ටු ආණ්ඩුව හිටපු පිරිසම අලුත් පැකේජ් එකකින් එන වෙන අරේන්ජ්මන්ට් එකක්ද කියන ප්‍රශ්නය හැමෝ තුලම තියෙනවා මං හිතන්නේ තාමත් ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න වෙලාව අපිට කල් වැඩි හේතුව අපි දන්නේ නැහැ කවුද අලුත් ආණ්ඩුවේ ඇමති ධූර දරන්නේ කියලා එතකොට ඇමති ධූර දරනකොට කොයි පැත්තෙන් ඒ කියන්නේ අපි දන්නේ නැහැ තාම සමගි ජන බලවේගයේ පැත්තෙන් එහෙම නැත්නම් විපක්ෂයේ ඒ වගේම ආණ්ඩුව පැත්තෙන් කවුරු එකතු වෙයිද වගේ ගොඩක් දේවල් තාම අපි දන්නේ නැහැ. ඒ නිසා මම ඉක්මනට නිගමනයක් දෙන්නේ නැහැ. මේක පරණ අලුත් බෝතලයක පරණ අරක්කුම දාලා දෙන ආණ්ඩුවක්ද එහෙම නැත්නම් මේක ඇත්තටම අලුත් බවක් තියනවාද කියන ප්‍රශ්නේ අගමැතිවරයා අලුත් ඒක හරියට අලුත් කියන්නේ මහින්ද රාජපක්ෂ නෙවෙයි. නමුත් එයා අලුත් අගමැති කෙනෙක් නෙමෙයි. අවුරුදු 6ක් විතර ලංකාවේ 6 වතාවක් විතර අවුරුදු 6ක් නෙමෙයි 6 වතාවක් විතර අගමැතිකම කරපු කෙනෙක්. එයාගේ කල් ක්‍රියාව හැමෝම දන්නවා. හොඳ නරක හැමෝම දන්නවා. ඉතින් මේ හැම දෙයක්ම එක තමයි අලුත් ආණ්ඩුව සම්බන්ධ ප්‍රශ්නෙට අපි ගමන් කරමින් ඉන්නේ. ඒක ඉතාම වැදගත් මේ වෙලාවේ. නමුත් මං හිතන්නේ මේ හැම දෙයකටම වඩා වැදගත් කාරණය තමයි අලුත් ආණ්ඩුවෙන් අපි මොනවද කරගන්නේ කියලා. මොනවද පුරවැසියෝ විදිහට අලුත් ආණ්ඩුවෙන් අපි බලාපොරොත්තු විය යුතු වන්නේ. පළවෙනිම දේ තමයි අලුත් ආණ්ඩුවෙන් සිදුවිය යුතු ප්‍රධානතම කාරණය පුළුවන් තරම් ඉක්මනට ව්‍යවස්ථා සංශෝධනයක් හරහා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සිදු කළ යුතුමයි. ඒක ඉතාම පැහැදිලි. ඒකට වෙන විකල්පයක් නැහැ. ඒකට වෙන වංගුවක් ගහන්න විදිහක් නැහැ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුමයි. ඒ වගේම ඒ සඳහා ගත වෙන අතරමැදි කාලය තුල 20 වෙනි සංශෝධනය අහෝසි කරලා 19 වෙනි සංශෝධනය බලාත්මක කළ යුතුමයි. ඒ නිසා ඒ කාරණය තුල තමයි ගෝඨාභය රාජපක්ෂ ගෙදර යැවීම සිදු කළ යුතු වන්නේ. ගෝඨාභය ඉල්ලාස් වෙන්නේ නැත්තම් ව්‍යවස්ථා සංශෝධනය කරහා ගෝඨාභය ගෙදර යවන්න අලුත් ආණ්ඩුවට පුළුවන්කම තිබිය යුතුයි. ඒ කාරණේ අලුත් ආණ්ඩුව සිදු කළේ නැත්තම් ඒ ආණ්ඩුව ෆේල් අසමත් ආණ්ඩුවක් බවට පත් වෙනවා. ඒ ආණ්ඩුවට තවදුරටත් බලයේ ඉන්න සදාචාරාත්මක අයිතියක් නැති වෙනවා. ඒ වගේම ඉක්මනින් මේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම අලුත් ආණ්ඩුවේ ඊළඟ කාර්යභාරය. එතකොට මේ ආර්ථික අර්බුදයට විසඳුම් හොයන්න අද කමිටුවක්පත් කරලා තියෙනවා අත්‍යවශ්‍ය සේවා. ඒ කමිටුවේ ඉන්නේ පරණ UNP එකේ හිටපු කට්ටිය. එතකොට ඒ අනුව මොන දිශාවටද යන්නේ කියන එක හිතා ගන්න අමාරු නෑ. කොහොම නමුත් ඒ කමිටුවපත් කිරීම ගැන මගේ පුද්ගලික මේ දේශපාලනඥයෝ දාලා කමිටුවක් පත් කිරීම ඒකට වෘත්තිකයෝ දාන්න ඕනේ මේක බාර දෙන්න ඕනේ වෘත්තීය වේදීන්ට මේක බාර දෙන්න ඕනේ වෘත්තීයමය පිරිසට දේශපාලනඥයන්ට නෙමෙයි දේශපාලනඥයන්ට තියෙන්නේ හැමතිස්සෙම අධීක්ෂණ කාර්ය භාරයක් විතරයි අධීක්ෂණ කාර්ය භාරයක් විතරයි එහෙම නැතුව දේශපාලනඥයන්ගේ ඒ අධීක්ෂණ වැඩ කරන්න ඕනේ මේ රට ඉස්සරහට ගෙනියන්න ඕනේ වෘත්තිකයෝ ඒක තමයි පළවෙනිම කාරණේ. එතකොට මේ වෘත්තීය වේදියේට ඉඩ හදන ක්‍රමයක්ද එහෙම නැත්නම් දේශපාලනඥයෝ හැමතැනටම රිංගවලා මේක අවුල් කරන ක්‍රමයක්ද කියන ප්‍රශ්නය අනිවාර්යයෙන්ම මතුවෙනවා මේ කමිටුව දිහා බැලුවහම. නමුත් එතනින් එහාට ගිහිල්ලා ආර්ථික අර්බුදය විසඳන්න ජාත්‍යන්තර වශයෙන් සහාය ලබා ගැනීම මං හිතන්නේ ලංකාවට ඉදිරි කාල සීමාව තුළ අපිට ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ ලෝකෙන් හම්බෙන මානුෂීය ආධාර හියුමනිටේරියන් නීඩ් මත. ලංකාවේ තියෙන මේ ආහාර ප්‍රශ්නය, ලංකාවේ තියෙන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රශ්නේ විසඳ ගන්න, ඩොලර් ප්‍රශ්නේ විසඳ ගන්න, IMF එකෙන් උදව් ලැබෙනකම් මං හිතන්නේ ලංකාවට හියුමනිටේරියන් නීඩ් ඉල්ලන්න ඕන ලෝකේ අනිත් රටවල් වලින්. ඒ වගේම ආධාර ලබා ගන්න සිද්ධ වෙනවා. එතකොට මේ කාරණා කොහොමද කරන්නේ? එතකොට ආධාර ලබා ගන්න ගමන් හියුමනිටේරියන් ඒඩ් ලබා ගන්න ගමන් ආර්ථික ප්‍රතිසංස්කරණය කරන්න මොනවද කරන්නේ? අපිට හැමදාම ආධාරමත්ව ජීවත් වෙන්න බෑ. හැමදාම ලෝකෙන් හිඟා කාලා ජීවත් වෙන්න බෑ. ආර්ථික ප්‍රතිසංස්කරණ කරලා නැවත මේ වගේ අර්බුදයක් නිර්මාණය නොවන තැනකට රට ගෙනියන්න ඕනේ. එතකොට ඒකට අලුත් ආණ්ඩුව විසින් මොකක්ද කරන්නේ කියන ප්‍රශ්නේ මතුවෙනවා. ඒ වගේම ලංකාවේ තියෙන මේ කාලකන්ණි දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න, දේශපාලන ක්‍රමයේ වෙනසක් ඇති කරන්න මොනවද කරන්නේ? මොනවද අලුතෙන් හඳුන්වා දෙන නීති, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, මේ වගේ ගොඩාක් දේවල් අලුත් ආණ්ඩුවට
කරනවා නම් කරන්න පුළුවන් නමුත් මේවෙන් කොච්චර ප්‍රමාණයක් කරයිද කියන බරපතල සැකය තියෙනවා මේ මේ කාරණාව අපිට ඉදිරියට සාකච්ඡා කරන්න වෙනවා අපිට මොකක්ද කරන්නේ කියලා පුරවැසියෝ විදිහට මම හිතන්නේ බොහෝ දෙනා පුරවැසි අරගලය කියලා කියන්නේ ගෝල් ෆේස් එකේ පිටණිය සිද්ධ වෙන දේ විතරක් නෙවෙයි එතරින් එහාට ලංකාව පුරාම මිනිස්සු මේ දේශපාලන ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තු වෙන කතා කළා ඒ වෙනුවෙන් පෙනී සිටියා ඒ වෙනුවෙන් පාරට බැස්සා මේ හැමෝගෙම අභිලාෂයන් ඉෂ්ට වෙන්න ඕනේ මේ ඉමීඩියට්ලි තියෙන ආර්ථික අභියෝගයේ ජය ගන්න ගමන් මේ හැම දෙයක්ම අපි කල්පනා කරන්න ඕනේ මේ හැම දෙයක් තුලම අපි මේ අරගලය දිගටම පවත්වාගෙන යන නොගලගේ ප්‍රශ්න අහන්න ඒ ප්‍රශ්න එක්ක අපිට කතා කරන්න පුළුවන් හොරු අල්ලයිද කියන ප්‍රශ්නේ අහනවා රනිල් වික්‍රමසිංහ එක්ක හොරු අල්ලන ඒවා ගැන ලොකු බලාපොරොත්තු තියාගන්න එපා හොරු අල්ලන එක කෙසේ වෙතත් අඩුගානේ අර ගෝල් ෆේස් එකේ මැර ප්‍රහාරයට සම්බන්ධ කට්ටිය අඩුම කර තරම මේගොල්ලෝ අත්අඩංගුවට අරගෙන පෙන්නන්න මහින්ද රාජපක්ෂ ජොන්ස්ටන් ප්‍රනාන්දු සනත් නිශාන්ත තව කවුද එතන හිටියේ ඔය 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 කට්ටිය මහින්ද කහඳගමගේ මේ හිටපු කට්ටිය වීඩියෝ වල තියෙනවානේ කවුද මේ ප්‍රහාරය උසිගැන්වීම කළේ කවුද මේ රට පුරාම මේ වගේ භීෂණයක් පතුරවන්න අවශ්‍ය මූල බීජය රෝපණය කළේ කියලා හොරු අල්ලන එක ඔක්කොම පැත්තකින් තිබ්බත් අඩු ගානේ මේ ගෝල් ෆේස් එකේ මැර ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච පිරිස අත්අඩංගුවට අරගෙන පෙන්නඳ තමන්ට ඇත්තටම ඌමනාවක් තියෙනවා කියලා මිනිසුන්ගේ අභිලාෂය නිෂ්ට කරන්න එතකොට හොරකම් කරපු සල්ලි අපි මේ මේ 2015 19 කාලේ හොරකම් කරපු සල්ලි ගත්ත විදිහ අපි දැක්කනේ ඉතින් ඒ කරපු විදිහ පරීක්ෂණ කරපු විදිහ ඒ හින්දා හොරකම් කරපු සල්ලි අපි අමතක කරමු දැනට අමතක කරමු අඩු ගානේ ගෝල් ෆේස් එකේ මේ මීට දවස් කීපයකට කලින් ඒ ප්‍රහාරය එල්ල කරපු මැරයන්ව තරඟුට රප් වෙන්නන්න කියන අභියෝගය මං හිතන්නේ රනිල් වික්‍රමසිංහට මේ රටේ හැම පුරවැසියෙක්ම කරන්න ඕනේ මං හිතන්නේ මේ වැඩේ තියෙන්නේ මේ 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 වැඩේ මෙතනින් එහාට ඉස්සරහට ගෙනියන්න ඕනේ පුරවැසියෝ පුරවැසියෝ දිගින් දිගටම පීඩනය එල්ල කරන්න ඕනේ මේ ආණ්ඩුව මත අලුත් අගමැතිවරයා මත මේ රටේ මිනිස්සුන්ගේ අභිලාෂය නිෂ්ට කරන්න කියලා එතන තමයි අරගලයේ තියෙන්නේ ඉතින් ඔය මේ මේකයි මං කියන්නේ අරගලයේ ඉස්සරහට ගෙනියන්න ඕනේ කියලා අරගලයේ ඉස්සරහට ගෙනියන්න ඕනේ කියන්නේ හැමදාම ගෝල් ෆේස් එක එකතු වෙන එක විතරක් නෙවෙයි දිගින් දිගටම මේ අපිට අවශ්‍ය දේ ඉටු කර ගැනීම සඳහා ආණ්ඩුව මත අගමැතිවරයා මත ඇමති මණ්ඩලය මත පාර්ලිමේන්තුව මත නොනවත්වා පීඩනය එල්ල කිරීමටයි පුරවැසි අරගලය ඉස්සරහට ගෙනියනවා කියලා කියන්නේ. ඒ නිසා අපි දැන් දන්නවා දිගින් දිගටම මම වීඩියෝ වලත් කතා කළා මගේ ලිපි වලත් කතා කළා මොනවද අපේ රටේ වෙන්න ඕන දේවල් කියලා මම හිතන්නේ කියලා මම හිතන්නේ ගොඩක් දෙනා ඒවට එකඟ වුණා ඉදිරි කාල සීමාව තුළ මොනවද සිද්ධ කරන්න ඕන කියලා ඒ නිසා කරුණා කරලා මේ දේවල් දිනා ගන්න අතුරු දිගින් දිගටම පීඩනය එල්ල කරන්න ඕනේ ඒ නිසා අපිට ප්‍රශ්නයක් නැහැ කවුරු අගමැති වුණත් කවුරු ඇමති මණ්ඩලයටපත් වුණත් අපිට වැදගත් ඒ ඇමති මණ්ඩලයටපත් වෙන කට්ටිය අගමැති තනතුරු බාර ගන්න කට්ටිය මේ දේවල් ටික හරියට ඉෂ්ට කරන එක විතරයි ඒ හින්දා पर्सनल फेवरेट्स ला तियागन डे पारे आगे मैं तीरुआ नाम होता है मैं आगे तीरुआ नाम होता है कि ये ला काउरु आगे मैं तीरुआ काउरु आगे मैं तीरुआ ते पुद्गल नाम संबंध प्रश्न या कपिटन है අපිට වැදගත් වෙන්නේ මෙරට මිනිස්සු බලාපොරොත්තු වෙන දේ සහ මේ රටට අවශ්‍ය දේ ඒ අය ඉෂ්ට කරනවද නැද්ද කියන කාරණේ විතරයි එච්චරයි එතනින් එහාට ගරු දෙලුවක් නැහැ ඒ හින්දා මේක ඔළුවට තියාගන්න මේ 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 කාරණේ තුල අපි ඉස්සරහට යමු කියන ආරාධනාව ඔබට කරන්න කැමැති රනිල් ගැන සතපහක විශ්වාසයක් නැහැ කියලා කියලා තියෙන රනිල් ගැන මං හිතන්නේ ඒක විශ්වාසයක් නෙවෙයි රනිල් වැඩ කරලා තියෙන විදිහ දිහා බැලුවාම පසුගිය කාල සීමාව තුළ රනිල් ගැන රනිල් බරපතල විදිහට තමන් ගැන තියෙන මහජන විශ්වාසය පළුදු කරගෙන තියෙනවා ඒ වගේම මහජන විශ්වාසය පළුදු කරගත්තට පස්සේ ඒ විශ්වාසය නැවත ගොඩනගා ගැනීම එවරස්ට් කඳ තරණය කරනවටත් වඩා අමාරුයි ඒ හින්දා මේ වෙලාවේ රනිල් ඇත්තටම සීරියස් නම් මේ අභියෝගය ගැන මහජන විශ්වාසය නැවත දිනා ගන්න concrete පියවර concrete measures ඒ කියන්නේ ශක්තිමත් පියවර හොඳට පේන පියවර ගන්න ඕනේ නිකන් මේ ආන්දනයායේ වැඩ කරලා හරියන්නේ නැහැ ඉතින් ඔය කාරණේ ඔය ගැටලුව තමයි තියෙන්නේ නමුත් අගමැති ධූරය බාර ගන්න රනිල් කැමති වුණා මුලින්ම එතකොට සජිත්ලා පස්ස ගන්නකොට අනුර කුමාර්ලා පස්ස ගන්නකොට සජිත් කිව්වා මම රනිල් කිව්වා මේක මම බාර ගන්න පුළුවන් කියලා ඉතින් ඒ අනුව අගමැති ධූරයට පත් වුණා ඒක ප්‍රශ්නයක් නැහැ දැන් තියෙන්නේ ඒ වැඩේ කරගන්න එක එහිඳ නැවත වතාවක් මම කියන්නේ පුද්ගලික පුද්ගල නම් ගැන
බැඳීමක් මට නැහැ. ඒ වගේම ඔබගෙනුත් මං ඉල්ලන්නේ පුද්ගල නම් ගැන බැඳීමක් ඇති කරගන්න එපා. රනිල්ද සජිත්ද අනුර කුමාරද කියලා කවුරුපත් උනත් ඒ පුත්පත්තන පුද්ගලයා ලැබුවා වැඩේ කරගන්න තැනටපත් වෙන්න ඒ වැඩේ කරගන්න තැනට පීඩනය එල්ල කරන්න. එච්චරයි පුරවැසියෝ විදිහට අපිට කරන්න පුළුවන්. Will Ranil consider the proposal given by the Aragale Manghitan and other Taruna Katiak points attack Idripatkalati Bamadeka, Ekavendati, Oyahani? Oya Karana, Aragale, Nawat, Natat, Merate, Deshapal, Krame, Venesa Karanwana, Oya Karana, Ishta Karanone. Oya Vivasta Pratisanskar Nakaranone, Nitiwe Pratisanskar Nakaranone, Vatkam, Barakam, Prakashana Sambandin, Shaktimat, Niti Gain None, Campaign Financing Sambandin, Shaktimat, Niti Gain None, May Avashakarna Sanshodhana Pratisanskarna Sambandin. වැඩ කරන්න ඕනේ රාජපක්ෂ පවුලට එරෙහිව දූෂිතයන්ට එරෙහිව පියවර ගන්න ඕනේ මේ හැම දෙයක්ම අරගලයෙන් ආවත් නැතත් තමන්ගේ ලෙජිටිමසි එක තමන්ගේ සුජාතභාවය රැක ගන්න ආණ්ඩුවක් කටයුතු කරනවා නම් මේ මොහොතේ සිට මේ දේවල් කරන්න ඕනේ ඒ හින්දා මේක අරගලයෙන් නිල්ලීමක් ඉටු කරනවා කියන දණින් නෙවෙයි ආණ්ඩුව තමන්ගේ ලෙජිටිමසි එක රැක ගන්න මේ දේවල් කරන්න ඕනේ මෙව ඩිලිවර් කරන්න ඕනේ කියන තැනයි මම ඉන්නේ රනිල් 113 නැතිනම් මොකද වෙන්නේ රනිල්ට යන්න වෙනවා एक से दहातर नो रणे वक्यम तम पार्लमेंट बहुत लबागन पूर्वांक पेन्नने सजिदी याट अगमति पुलवां सजिद बहुत दहत्न पार्लमेंट कम तमंगे बहुत पेन्नने मगधन रणेल के पत्ते मट तेरन विधि मट तेरन देशपालने मट तीरन मे सीमित अवबोधि हटे रणेल उत्साह अतर वायव्या गेन मे वेला मे अरबुदेन क्राइसिस बजेट मे अरबुदेन අර්බුදය යම්තාක් දුරකට මගහරවාගෙන ජනතාවට සහන ලබා දෙන්න අතුරු ආයවයක් ඉදිරිපත් කරන රනිල් කටයුතු කරයි කියලා මට හිතෙනවා ඉන්ටරිම් බජට් එකක්. එතකොට මේ බජට් එකට පාර්ලිමේන්තුවේ බහුතරයක සහයෝගය ලැබෙනවද නැද්ද කියන කාරණය උඩ තමයි රනිල්ගේ අනාගතය තීරණය වෙන්නේ. ඉතින් මම දැන් නෑ මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂවලට එහෙම අතුරු ආයවයකට ක්‍රයිසිස් ආයවයකට විරුද්ධව ඡන්ද දෙන්න පුළුවන්ද කියලා. මම හිතන්නේ ඒක කරන එක හරි අමාරුයි මේ වෙලාවේ. ඒ හින්දා මම හිතන්නේ නැහැ බජට් එක එතකොට මම හිතන්නේ ඔය බහුතරය සම්බන්ධ ප්‍රශ්නේ රනිල්ට මතුවේ කියලා මට තේරෙන විදිහට මේ දැන් තියෙන තත්ත්වයේ අනුව නමුත් අපි දන්නේ නැහැ කොහොම නමුත් පාර්ලිමේන්තුවේ බහුතරයේ තියෙන කවුරු හරි අපිට වැඩක් නැහැ පුද්ගලයා කවුද කියලා කවුරු හරි ආණ්ඩුව පිහිටවලා ආණ්ඩුව කරගෙන යන්න ඕනේ මේ රටේ සිවිල් ආණ්ඩුවක් තියෙන්න ඕනේ පුරවැසියන්ට ගනුදෙනු කරන්න පුළුවන් ආණ්ඩුවක් තියෙන්න ඕනේ ඒක තමයි වැදගත් ඒ හින්දා රනිල්ට බහුතරය නැත්තම් पार्लमेंट बहुत सजिता सजित आंडुआर अगमति कमरांकोने अंड्र कुमार बहुत अंड्र कुमार अगमति कमरांकोने अगमति कमकना आंड करनाए गोटाबे गिदर आवंड एहेम गोटाबे गिदर आवन वेडे रटे मिनीसुंट बारदील मे देशपालन पक्ष की अंड बे आ गोटाबे गिदर की तभी बार एहेम करेमे नायक इवन एक वगकी नायक आंड गण के नाट पुलवांग गोटाबे इलेवला व्यवस्था संशोधन अर्ह इमन वेन मुख कार्यक्रम ईट पास रटे पालने स्थावर कर्वत्वागन नायकत्व की अन्े एक එහෙම නැතුව අර අන්දරේ ගලගෙන ඉච්ච වගේ ඔයගොල්ලෝ ගල උස්සලා මගේ පිටවුරු තිබුත් මං අරන් යන්නම් කියලා ඒ අන්දරේ දුන්න ಜಾති උත්තර දෙන එක නෙවෙයි දේශපාලන පක්ෂවල කාර්යභාරය සමගි ජන බලවේගයේ වරද්දගත් ප්‍රධානතම තැන මේ වගේ අන්දරේ ගල උස්සපු විදිහට ආණ්ඩු පිහිටවන්න කටයුතු කරපු එක ඒ නිසා ඒගොල්ලෝ පමා වුණා ඒක විශාල බ්ලන්ඩේකක් විශාල වැරද්දක් මේ වැරද්දට ලොකු පිරිවැයක් ඒ පක්ෂයට ගෙවන්න වෙයි කොහොම නමුත් මේ රටේ ආණ්ඩුවක් තිබිය යුතුයි आंडु पिहिटोन खेना वेडक्ट है आंडु अक्ति बीतु पिहिटोन आंडु बेलिंग अल्लला तमंग वेडे कर गाने के तमाय रटे पुरवैसिया के कार्य बारे मंखितन ये कारण उगलंट पहदिली वे किएला प्रश्न मतु हन पुलुवन राज्य सेवे प्रतिसंस्करण कल युतु माई राज्य सेवे प्रतिसंस्करण नुकर मेराटे इसरहट गिनियन පුළුවන් කමක් නැහැ. ඒ හින්දා ලංකාවේ රාජ්‍ය සේවයේ මිලියන 1.5ක් ඉන්නවා මිනිස්සු වැඩ කරනවා. එතකොට ජනගහනය මිලියන 22යි. හැම මිනිස්සු 20කටම එක්කෙනෙක් රාජ්‍ය සේවකෙක්. රාජ්‍ය සේවයේ අතිශයින්ම අකාර්යක්ෂමයි ලංකාවේ. රාජ්‍ය සේවයේ ඵලදායිතාව ඉතාම අඩුයි. මේ රාජ්‍ය සේවය නිසා ලොකු බරක් රටේ ආර්ථිකයට බදු ගෙවන මිනිස්සුන්ට ඇති වෙනවා. එතකොට මේ රාජ්‍ය සේවයෙන් ආර්ථිකයට ඇති වෙන බර අඩු කරන්න ඉතාම දරුණු තීරණ දැඩි තීරණ ගන්න සිද්ධ වෙනවා මොන ආණ්ඩුවපත් උනත් රනිල් නෙමේ නෙල්සන් මැන්ඩෙලා ගෙනාලා ලංකාව බාර දුන්නත් රාජ්‍ය සේවය සම්බන්ධයෙන් දැඩි තීරණ ගන්න සිද්ධ වෙනවා මේ තීරණ එකක්වත් මිනිසුන්ගෙන්
ඔල්වරසන් හම්බේන මිනිසු චිය කරන තීරණ නෙවෙයි මේ තීරණ අමාරු තීරණ දුෂ්කර තීරණ මිනිසුන්ගෙන් බැනුම් අහන්න වෙන තීරණ එහිඳ රටේ ආණ්ඩුව කරන්නේ කවුරු වුණත් රනිල් වුණත් සජිත් වුණත් නෙල්සන් මැන්ඩෙලා වුණත් ජෝර්ජ් වොෂින්ටන් වුණත් රාජ්‍ය සේවය සම්බන්ධයෙන් දැඩි තීරණ ගන්න වෙනවා රාජ්‍ය වියදම් කපා හැරීම සම්බන්ධයෙන් දැඩි තීරණ ගන්න වෙනවා ඒ තීරණ එක්ක රටේ ජනතාවට ජීවත් වෙන්න සිද්ධ වෙනවා රටේ පුරවැසියන්ට සිද්ධ වෙනවා ඒවත් එක්ක ගනුදෙනු කරන්න ඒ සඳහා අවශ්‍ය කරන වපසරිය පරිසරය හදලා දෙන්න මේ කාරණය මේ කාරණේ මගහැරලා යන්න කිසිම හැකියාවක් නැහැ බදු වැඩි කරන්න සිද්ධ වෙනවා ඒක මගහැරලා යන්න කිසිම හැකියාවක් නැහැ මේ වගේ ගොඩක් දේවල් ගොඩක් ප්‍රතිසංස්කරණ කරන්න සිද්ධ වෙනවා ඉතින් මේ කාරණේ අපි හිතන තරම් ලේසි නැහැ මේ ඒක අරගල කරන තරම් ලේසිත් අරගල වලටත් වඩා අමාරුයි මේ මේ ප්‍රතිසංස්කරණක ජීවත් වෙන එක මේ 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 ට්‍රාන්සිෂන් පීරියඩ් එක ගත කරන එක ඉතින් මේකට හැමදේම සූදානම් වෙන්න ඕනේ ඒක රනිල් ආණ්ඩු කළත් සජිත් ආණ්ඩු කළත් අනුර කුමාර ආණ්ඩු කරත් නෙල්සන් මැන්ඩෙලා ආණ්ඩු කළත් මහත්මා ගාන්ධි ආණ්ඩු කළත් ලංකාවේ මේ වෙලාවේ රට පාලනය කරනවා නම් මේකට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි වෙන විකල්පයක් නැත මේ අර්බුදයේ විසඳනවා නම් ඉතින් ඒ කාරණය අපි ඔළුවේ තියාගන්න ඕනේ මේ කල්පිට දූපත බද්දු දුන්න අර බත්තලංගුඩුවේ දූපත ඒ දූපත සම්බන්ධයෙන් මට ඇත්තටම ඒ කාරණය ගැන කියන්න දැනුමක් නැහැ පරිසර මම දැක්ක පරිසර වේදී නීතිඥයන් පරිසර සම්බන්ධ නීතිඥයන් මේ ගැන මම දැක්ක නීතිඥ ජගත් ගුණවර්ධන ගැන පැහැදිලි කිරීමක් දාලා තිබ්බා මේක සංචාරක ව්‍යාපෘතියක් මේක මං හිතන්නේ මේ රනිල් කරපු එකක් නෙමෙයි කලින් ආණ්ඩුවෙන් මේ කියන්නේ මේ මේ මහින්ද රාජපක්ෂ ගේ මේ පොහොට්ටුවේ ආණ්ඩුවෙන් කරපු එකක් ඉතින් ඒක ඒක ඉතින් ඔයගොල්ලෝ දේශ ඒ ආණ්ඩුවට උදව් කළේ ඔක්කොම දේශප්‍රේමින් ඉතින් දේශප්‍රේමින් කරපු වැඩක් ඒක කොහොම නමුත් ඒකෙන් ඩොලර් මිලියන 400ක් හම්බ වෙනවා ඉතින් මෙතනින් එහාට මං කියන්නේ පොදු චිත්‍රය ගත්තොත් ලංකාවට ඉස්සරහට ඩොලර් හොයන්න සිද්ධ වෙන එක ක්‍රමයක් තමයි ওই වගේ රටේ විවිධාකාර ප්‍රොජෙක්ට්ස් සහ විවිධාකාර මේ වගේ සම්පත් කියලා අපි හඳුන ගන්න දේවල් බදු දෙන එක. ඉතින් මේක කරන්න මම දන්නේ ඒක මගහැරලා කොහොමද ඉස්සරහට රට පාලනය කරන්න කියලා මේ වගේ ඩොලර් අර්බුදයක් තියෙන වෙලාවක. නමුත් ඒක ඒ සිදුවෙන ඕනෑම දෙයක් නීති අනුකූලව හරි සිස්ටම් එකක් තුල හරි සිස්ටම් එකක් තුල සිදුවිය යුතුයි පරිසර නීති වලට අනුකූලව ඒ සංවේදීතාවයන් සැලකිල්ලට අරගෙන කරන්න ඕනේ කරන ඕනෑම දෙයක් හරි ප්‍රොසෙස් එක තුළ කරන්න ඕනේ ඒ ඩියු ප්‍රොසෙස් එක සදා සටන් කිරීම තමයි අපේ වැදගත් අපේ වැදගත්කම එක්කෙනෙක් අහලා තියෙනවා මම සම්මුඛ ජන බලවේගයේ නැද්ද කියලා මං හිතන්නේ අවුරුද්දක් විතර නිදාගෙන ඉඳලා අද ඇහැරුණු එක්කෙනෙක් ඒ වගේ ප්‍රශ්නයක් අහන්නේ මොකද මම මෙච්චර කල් කතා කරපු දේවල් ඔක්කොම මේ ඇහිලා නැතුව මේ අද විතරක් මේ ලයිව් එකට සම්බන්ධ වෙච්ච කෙනෙක් එයාට කියන දේ නේද අවුරුද්දක් ඔයා නිදාගෙන හිටපු කාලේ මං කලේ මොනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න එතකොට ඒකට උත්තර හම්බ වෙයි. රාජ්‍ය සේවයේ අඩු කළොත් ඇතිවන උද්ඝෝෂණ වලට මුහුණ දෙන්නේ කොහොමද? රාජ්‍ය සේවයේ අඩු කරනවා කියන එක ඒක තමයි තියෙන ගැටලුව. ඒක තමයි මේකේ ට්‍රිකි පොයින්ට් එක. රාජ්‍ය සේවය අඩු කරනකොටම කොහොමද මේ මිනිස්සුන්ට සෝෂල් ප්‍රොටෙක්ෂන් එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් VRS ස්කීම් හරහා මොනවා හරි ක්‍රමවේදයකට කරන්නේ මිනිස්සුන්ව නිකන් ගෙදර යවන්න බෑ කාටවත්. ඉතින් ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මිනිස්සුන්ව නිකන් අස් කරන්න බෑ. එහෙම ක්‍රමයක් නැහැ. එතකොට මොකක් හරි විකල්පයක් මිනිස්සුන්ට දෙන්න ඕනේ. සා මොකක් හරි ආරක්ෂණ ක්‍රමයක් ඇතුලේ සේෆ්ටි නෙට් එකක් ඇතුලේ තමයි මේ දේවල් කරන්න ඕනේ. ඒ වගේම ඵලදායිතාව වැඩි කිරීම, කාර්යක්ෂමතාව වැඩි කිරීම මේකත් වැදගත්. ඉතින් මේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩි කරන්න ඊටම දැඩි තීරණ ගන්න වෙනවා. ඉතින් මොන ආණ්ඩුව ඒ තීරණ ගත්තත් ඒ රාජ්‍ය සේවයේ ඵලදායිතාව වැඩි කිරීම වෙනුවෙන් ගන්න තීරණ වලට පුරවැසියන්ට සහයෝගය දෙන්න සිද්ධ වෙනවා. කවුරු කළත් ඒක රනිල් කළත්, සජිත් කළත්, අනුර දිසානායක කළත් ඒ දේවල් වෙනුවෙන් සහයෝගය දෙන්න සිද්ධ වෙනවා. ඒක පැහැදිලි. මහා බැංකුව අධිපති අයින් වෙයිද කියලා අහලා තියෙනවා මේ සති දෙකේ දේශපාලන ස්ථාවරයක් ඇතුළත. එයා කිව්වේ ආණ්ඩුවක් පිහිටෙව්වේ නැති වුණොත් අයින් වෙනවා කියලා. නමුත් දැන් ආණ්ඩුවක් පිහිටවලා තියෙනවා. දැන් රටේ අගමැති කෙනෙක් ඉන්නවා. කැබිනට් එකක් දියුරුම් දෙයි. දැන් ආණ්ඩුවක් තියෙනවා. එතකොට මං හිතන්නේ දැන් මහා බැංකුව අධිපතිට අස් වෙන්න හේතුවක් තියෙනවා කියලා. එතකොට දැන් තියෙන්නේ මේ වෙලාවේ පර්ෆෝම් කරන්න පුළුවන් අය පර්ෆෝම් කරන එක. මේ වෙලාවේ වැඩ කරන්න පුළුවන් අය ඇවිල්ලා වගකීම් බාරගෙන ඒ දේවල් කරන එක. මම විශ්වාස කරන්නේ මේ වෙලාවේ වගකීම් මේ වෙලාවේ පර්ෆෝම් කරන්නේ නැති කෙනෙකුට පර්ෆෝම් කරන්න වෙලාවක් ඉන්නේ නැහැ. මොකද මේ ලංකාව ගමන් කරන්නේ ලංකාව ඉතිහාසයේ මුහුණ දීපු ඉතාම දුෂ්කර අර්බුදයේ හරහා. එතකොට මේ අර්බුදයේ උච්ච ස්ථානයට එනවා මං හිතන විදිහට මේ මාසේ අන්තිමට සහ ලබන මාසේ මුල වෙනකොට. එතකොට මේ වෙලාවේ පර්ෆෝම්
කරන්නේ නැති කෙනෙකුට මේ වෙලාවේ නොකරන කෙනෙකුට මේ වෙලාවේ වැඩ නොකරන කෙනෙකුට මේ වෙලාවේ වක්කීම් බාර නොගන්න කෙනෙකුට මම හිතන්නේ එතනින් එහාට වක්කීම් බාර ගන්න අවස්ථාවක් ඉන්නේ නැහැ සහ වගකීම් බාර ගන්න සුසු කෙනෙක් නෙවෙයි එහෙනම් මේ කියන්නේ මේ තරම් අර්බුදයක් වෙලාවට ඒක ඒකේ පැනලා යනවනම් එතකොට ඒ නිසා මේ වෙලාවේ කරන්න පුළුවන් විදිහට ආණ්ඩුවට එකතු වුණත් නොවුණත් රනිල්ට සහයෝගය දුන්නත් නොදුන්නත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය හිටියත් විපක්ෂය හිටියත් මේ වෙලාවේ Tamanට පුළුවන් දේ මේ අර්බුදයෙන් ගොඩේම සඳහා කළ යුතුයි. ඒක තමයි එතනින් එහාට ඒ ගැන සාකච්ඡා කරන්න දෙයක් නැහැ. ඒ ගැන විවාදයක් තිබිය යුතු නැහැ. දැන් ප්‍රශ්න යොමු කරන්න. कैबिनेट एक गया कैबिनेट मंडले पहलवक कैबिनेट मंडले पुलुअंतर पहलवद विस्तृत किया नमु कैबिनेट मंडले पुलुअंतर सरल व्ययुत मुकद मेक सदा काल पावत कैबिनेट मंडले अक्ने मे आंडू मंगिताने मस हाईक काल राम कतुत मे कर्ण से मकरण එතකොට කැබිනට් මණ්ඩලයේ පුළුවන්තරම් සීමා සහිත විය යුතුයි කැබිනට් මණ්ඩලයේ පුළුවන්තරම් සංකීර්ණතාවලින් තොර විය යුතුයි පුළුවන්තරම් සරල විය යුතුයි ඒ වගේම අනවශ්‍ය වරප්‍රසාද සහ මේ අනවශ්‍ය වියදම් නැතුව ඉතාම සිම්පල් විදිහට සහ ඉතාම සරල විදිහට ඒ කටයුතු සිදු කරගෙන යා යුතුයි ඉතාම වියදම් අඩු ආකාරයට කටයුතු සිදු කරගෙන යා යුතුයි මොකද සම්දර්ශන කරන්න තරම් පරිසරයක් සම්දර්ශන කරන්න තරම් අවකාශයක් මේ වෙද්දී ලංකාවේ නැහැ එනිසා ඉතාම පරිස්සමෙන් තමයි මේ කරන දේවල් කරන්න සිද්ධ වෙන්නේ මේ ඇඳිරි නීතිය දැන් මේ රජයේ තියෙන වාසිය මොකද මං හිතන්නේ එකම වාසිය තමයි ඩීසල් මේ ඉන්ධන හිඟය මට හිතෙන්නේ දැන් මේ වෙලාවේ දැන් මේ ඇඳිරි නීතිය දාන්නේ කලබල ඇති වෙන හිඳ නෙමෙයි දැන් රටේ තත්වය අතිශයින්ම සාමකාමී ගොඩක් රටේ හැම පළාතක්ම සාමාන්‍ය තත්වයට ඇවිල්ලා තියෙන මං හිතන්නේ දැන් ඇඳිරි නීතිය දාන්නේ වෙන ප්‍රශ්නයක් හින්දා කොහොම නමුත් ඇඳිරි නීතිය මේකමන්ට මේක ඉවරයක් කරන්න ඕනේ ඊට පස්සේ සාමාන්‍ය මිනිස්සු දෛනික වැටුප් ගන්න මිනිස්සුන්ට සාමාන්‍ය ජන ජීවිතයට එකතු වෙන්න ඕනේ සාමාන්‍ය දේවල් කරගෙන යන්න ඕනේ මේ ආර්ථිකයේ ඉතුරු වෙලා තියෙන මේ අන්තිම ක්‍රියාකාරකම් ටික ඇඳිර නීතිය දාලා විනාශ කරගන්න බෑ ඒ නිසා මං හිතනවා පුළුවන් තරම් ඉක්මනට මේක මේ ඇඳිර නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා මිනිස්සුන්ට සාමාන්‍ය ජන ජීවිතයට යන්න අවස්ථාව ලබා දෙන්න ඕනේ කියලා මේ ප්‍රශ්නයක් අහලා තියෙනවා රනිල් පහුගිය ආණ්ඩු මේ මේ ජාතික ලයිස්තුවෙන් ගත්ත හින්දා මේ ඒ පත්කිරීම නීති විරෝධීද කියලා රනිල්ගේ පත්කිරීම රනිල්ට විරුද්ධ වෙන්න 1000ක් හේතු තියෙනවා රනිල්ගේ රාජපක්ෂලා හුරතල් කිරීම 2015 19 පාලනය තුල තිබුණු අඩුපාඩු මේ වගේ රනිල්ට විරුද්ධ වෙන්න 1000ක් හේතු තියෙනවා එතකොට මේ වෙලාවේ රනිල්ගේ පත්කිරීම නීති විරෝධී කියන එක හරියට අර මේ ගේ ගිනි ගන්නකොට වතුර බවුසරයක් අරන් ආපු මිනිහගේ මේ आप मिनट लाइसेंस नहीं किए ना वाके कतावा ऐहिंदा मैं प्राणियों के पात केरी में नीति विरोधी प्रश्न एक मटे पे इन्ने जाति कला इस्तू एक पात्ते इन्ने बोलूँगा मैं एक अने चंदे की पैरदीच्छ के ने कोरे जाति कला इस्तू एक पात्ते इन्ने बोलूँगा एक कुछ सदाचार आत्मक दे नेत्त की ने के वेनम प्रश्न एक नमुत्ते के नीति में प्रश्न एक ने චන්දිල්ල පරිදිච්ච කෙනෙකුට ඒ පක්ෂේ ජාතික ලයිස්තුවෙන් එන්න පුළුවන්. එතකොට ජාතික ලයිස්තුවෙන් පත්වෙච්ච කෙනෙකුට අගමැති වෙන්න පුළුවන්. එතකොට ලංකාවේ ජාතික ලයිස්තුවෙන් පත්වෙච්ච අය අගමැති වෙලා තියෙනවා ඕනේ තරම්. රත්නසිරි වික්‍රමනායක අගමැති උනේ ජාතික ලයිස්තුවෙන් පත් වෙලා. දීමූ ජයරත්න අගමැති උනේ ජාතික ලයිස්තුවෙන් පත් වෙලා. ඒ හින්දා ජාතික ලයිස්තුවෙන් පත් වෙලා පත්වෙච්ච අය අගමැති වෙලා තියෙනවා ලංකාවේ ඕනේ තරම්. ඒ හින්දා රනිල්ට විරුද්ධ වෙන්න වෙන හේතු වලට රනිල්ගේ ඩීල් රනිල්ගේ හොර කුමන්ත්‍රණ රනිල් බලයට පත්වෙච්ච කාලේ රාජපක්ෂලාට විරුද්ධව කරපු පරීක්ෂණ යට ගහන්න කටයුතු කරපු ආකාරය රාජපක්ෂලා බේරපු ආකාරය මේව මත පදනම්ලා රනිල්ට විරුද්ධ වෙන්නේ නමුත් මේ පත් කිරීම සම්බන්ධ නීතිමය ගැටලුවක් මට පේන්නේ නැහැ මේක අර මේක අර කලින් කිව්වා වගේ ගේ ගිනි ගන්න වෙලාවට වතුර බවුසරයක් කරන් ආපු මිනිහට ඌට ලයිසන් නැහැ කියලා ගහන්න යන වගේ වැඩක් ඉතින් මම හිතන්නේ ඒක උත්තරේ පැහැදිලි ඇති තව තියෙන මාස 6කින් මැතිවරණයකට යන්න වෙයිද මාස 6කින් මැතිවරණයකට යන්න වෙයිද කියන ප්‍රශ්නෙට ඇත්තටම උත්තරයක් දෙන්න විදිහක් නැහැ හේතුව මාස 6ක් තුල ලංකාවේ මැතිවරණයකට යන්න නම් මැතිවරණයේ සාමාන්‍ය වියදම් වලට අමතරව මැතිවරණයකට යන්න නම් මේ රටේ ජන ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයට එන්න ඕනේ රටේ ඉන්ධන පෝලිම් තියෙනකොට රටේ මිනිසුන්ට පෙට්‍රල් ඩීසල් නැතුව තියෙනකොට මේ රටේ විදුලිය කපනකොට මිනිස්සු ගෑස් පෝලිම් වල ඉන්නකොට
රටේ කඩදාසි නැති වෙලා තියෙනකොට මැතිවර්ණ තියන්න විදිහක් නැහැ. එතකොට මැතිවර්ණයේ කොස්ට් එක මේකට යන ඩිරෙක්ට් කොස්ට් එක විතරක් නෙමෙයි මැතිවර්ණයකට වක්‍රාකාර ඊඩ්ඩා ලොකු වියදමක් යනවා. ඒ හින්දා මාස 6ක් තුල රටේ යම්කිසි ස්ථාවරත්වයක් ඇති වුණොත් මැතිවර්ණයකට යන්න පුළුවන්. නමුත් මම හිතනවා මාස 6ක් තුල එහෙම ස්ථාවරත්වයක් ඇති වෙන එකක් නැහැ කියලා. මම හිතනවා එහෙම ස්ථාවරත්වයක් ඇති වෙන අඩුමතරමේ අවුරුද්දක්වත් යයි කියලා. එතකොට අවුරුද්දක් මං හිතන්නේ මාස 8ක් මගේ පුළුවන් තරම් ඉක්මනට හැම දෙයක්ම හොඳට සිද්ධ වුණොත් මාස 8ක් සිද්ධ වෙ වගේ ඇතුළත යන්න පුළුවන්. එහෙම නැත්නම් අවුරුද්දක් තමයි මම හිතන විදිය. එතකොට අවුරුද්දක් වගේ ඇතුළත මැතිවරණයකට යන්න සිද්ධ වෙනවා. ස්ථාවර ආණ්ඩුවක් හදා ගන්න වෙනවා. මම හිතනවා සමහරට ලැබෙන අවුරුද්ද තුන රනිල් ගාගේ ආණ්ඩුවත් නැති වෙලා වෙනත් ආණ්ඩුවක් සමහර විට තවත් ආණ්ඩුවක් බිහි වෙන්නත් පුළුවන් කියලා. මොකද ලෝකයේ මේ වගේ ආර්ථික අර්බුද ඇති වෙන රටවල් වල ලෙබනන් වල ග්‍රීසියේ මේ වගේ ගොඩක් රටවල් වල ඉතාලියේ මේ ගොඩක් රටවල් වල මේ වගේ ඉතාම කෙටි කාලයක් තුළ ආණ්ඩු කිහිපයක් ඇති වෙලා තියෙනවා. එතකොට මං හිතන්නේ රනිල් ගේ ආණ්ඩුවටත් ගොඩාක් කල් මේක කරගෙන යන්න පුළුවන් කියලා. මේකත් ඇරිලා සමහර තව ආණ්ඩුවක් ඇති වෙන්න පුළුවන්. ඒ ආණ්ඩුවත් මේ පාර්ලිමේන්තුව ඇතුළම බිහි වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තමයි යන්න වෙන්නේ ඉස්සරහට. මේ වගේ කාලය මේ වගේ කාල සීමාවකට පුරුදු වෙන්න අපිට සිද්ධ වෙනවා. රනිල් ගෝඨාව ගෙදර යවන්න අවංකවම කටයුතු කරයිද කියලා අහලා තියෙනවා. රනිල් අවංකවම කටයුතු නොකළොත් රනිල්ට ගෙදර යන්න වෙනවා. ඒ කියන්නේ රනිල් ගෝඨාබේ ගෙදර යවන්න අවංකවම කටයුතු නොකළොත් රනිල් ව්‍යවස්ථා සංශෝධනයක් හරහා දැන් ගෝඨාබේ ඉල්ලාස් වෙන්න නැති බව පැහැදිලි. එතකොට ගෝඨාබේ ඉල්ලාස් වෙන්න මේ බලහත්කාරයෙන් ඉල්ලාස් කරවන්න බෑනේ කාට හරි මේ ෂර්ට් එකේ කොලර් එකෙන් අල්ල ගෝඨාබේට ඉල්ලාස් වෙන්න කියලා කියන්න බෑ. එතකොට ගෝඨාබේ ඉල්ලාස් වෙන්නේ නැත්නම් රනිල් දැනගන්න ඕනේ ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ගෝඨාබේ ගෙදර යවන්න. එතකොට ඒක රනිල් නොකළොත් රනිල්ට ගෙදර යන්න වෙනවා. එතකොට රනිල්ට තියෙන එතකොට තෝරා ගැනීම තමයි එක්ක ගෝඨාබේ යවනවාද එහෙම නැත්නම් තමන් ගෙදර යනවාද කියලා කියන එක. ඒතර මේ දෙකෙන් රනිල්ට වඩාත් ලේසි තෝරා ගැනීම එයා කරයි. එයාට අමාරු නම් එයාට ගෝඨාබේ ගෙදර යවනවට වඩා ලේසි නම් එයා ගෙදර යන එක. එයාට ගෙදර යන්න වෙයි. ඉතින් මම හිතන්නේ එහෙමයි. එහෙම නැත්නම් මේ වෙන විදිහක් නෑ ඔකට. ටුවරිසම් ඉන්ඩස්ට්‍රී එක ඉකොනොමි එකට උදව් කරන්න පුළුවන් කියලා කියනවා. ඔව් පැහැදිලි. නමුත් ටුවරිසම් ඉන්ඩස්ට්‍රී එකට සුදුසු පරිසරයක් රටේ තියෙන්න ඕනේ. එතකොට ඒකට අවශ්‍ය කරන මූලික දේවල් ඉන්ධන. එතකොට දැන් ලංකාවට එන ටුවරිස්ට් කෙනෙකුට දැන් කොළඹින් පිට යන්න බෑ, කටුනායකින් පිට යන්න බෑ මේ ඉන්ධන ප්‍රශ්නෙත් එක්ක. එතකොට විදුලිය, ගෑස්, එතකොට මේවා අත්‍යවශ්‍ය සංචාරක ව්‍යාපාරයට. සංචාරක ව්‍යාපාරයට මේවා නැතුව සංචාරක ව්‍යාපාරයට ඔපරේට් වෙන්න බෑ. එතකොට මේවා පුළුවන් තරම් ඉක්මනට ලබා දීම තමයි ආණ්ඩුවේ කාර්යභාරය. එතකොට ඒව කරනකොට තමයි ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක පිකප් කරන්නේ. එහෙම නැත්නම් මේ ප්‍රශ්න ඔක්කොම තියෙනකොට ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකට එකපාරටම ඇවිල්ලා perform කරන්න බෑ. එතකොට මේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකට ගොඩනගන්න පුළුවන් වටපිටාව හදන එක තමයි මේ ආණ්ඩුවේ කාර්යභාරය. පාර්ලිමේන්තු සමාජික සංඛ්‍යාව අඩු කළ හැකිද කෙසේද? පාර්ලිමේන්තුවේ සමාජික සංඛ්‍යාවම නෙමෙයි මට තේරෙන විදිහට තියෙන ගැටලුව ලංකාවේ. පාර්ලිමේන්තුවේ සමාජිකයෝ වෙන අය පාර්ලිමේන්තුවට යන අය තමන්ගේ වගකීම් ඉෂ්ට නොකිරීම ලංකාවේ මිනිස්සු පාර්ලිමේන්තුවට පත් කළ තියෙන කට්ටිය දිහා පොඩ්ඩක් බලන්න. පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුව ඊළඟ රැසල් දාසට ඉදිරිපෙළ ආසන දිහා බැලුවොත් ආණ්ඩු පක්ෂය පැත්තෙන් ඉන්නේ කවුද? මං කියන්නේ කලින් හිටපු ආණ්ඩු පක්ෂය. මම දන්නේ ඒගොල්ලෝ ඉස්සරහට මොන පැත්තට යයිද කියලා. ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, රත්තරන් රෝහිත අබේගුණවර්ධන, නිමල් ලංසා, ඉස්සරහ පේලේ බැලුවා මෙහෙම මිනිස්සු ඉන්නේ. සනත් නිශාන්ත, කවුද මේ මිනිස්සු? මොන ජාතියේ මිනිස්සුද? විපක්ෂ පැත්තෙන් බැලුවොත් කවුද ඉන්නේ? රාජිත් සේනාරත්න, ලක්ෂ්මන් කිරියල්ල, මොන ජාතියේ බඩුද මේ? එතකොට මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තුවට පත් කරලා යවලා මිනිස්සු මොනවද බලාපොරොත්තු වෙන්නේ? මේ වගේ මීට වඩා වෙනස් ප්‍රතිඵලයක්ද මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ? එහෙනම් පාර්ලිමේන්තුවේ ඉන්න 225ද, එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ 150ද, පාර්ලිමේන්තුවේ ඉන්න 360ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. පාර්ලිමේන්තුවට යවන මිනිස්සු දෙයියන්ගේ නාමයට ප්‍රතිපත්තියක් තියෙන, හෘදේ සාක්ෂියක් තියෙන, මොකක් හරි ආත්ම ගෞරවයක් තියෙන, ඉන්ටග්‍රිටි එකක් තියෙන, සුපිලිපන් භාවයක් තියෙන මිනිස්සු ටිකක් තෝරලා පත් කරලා යවන්න. එතකොට පාර්ලිමේන්තුවට යවන්න ඕනේ එහෙම මිනිස්සු ටිකක්. එච්චරයි වැදගත් කාරණේ. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ ඉන්න ප්‍රමාණය නෙවෙයි මම හිතන විදිහට පුද්ගලිකව. විධායක ජනාධිපති බලතල තියෙන ජනාධි විධායක බලතල තියෙන ජනාධිපතිට, එතකොට අගමැතිට ගෝඨාභය යවන්න බලය තියෙනවද? පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව හරහා රටේ නීති සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුව. රටේ ව්‍යවස්ථා සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුව. එතකොට පාර්ලිමේන්තුව රටේ මුදල් පාලනය කරන්නේ පාර්ලිමේන්තුව. ජනාධිපතිගේ වෛශේෂ්‍ය සම්මත කරන්නේ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව හරහා ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න පුළුවන්. පාර්ලිමේන්තුව එක මතයක ඉන්නවනම්
පාර්ලිමේන්තු ඇතුළෙන් ජනාධිපතිවරයා ගෙදර යවන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද වැඩේ තියෙන්නේ පාර්ලිමේන්තු ඒ සම්බන්ධයෙන් පැහැදිලි මතයක ඉන්න එක. නමුත් ඒකයි දැන්ට තියෙන ගැටලුව. එහෙම එකක් එහෙම නැති එක. අයතාලස හම්බ කරගත් මුදල් නැවත ලබා ගන්න ක්‍රමවේදයක් තියෙනවද? මේක ඉතාම අමාරුයි. මේක කියන තරම් ලේසි නෑ. මේ නඩු මේ අයතාලස හම්බ කරගත් ධනය පිළිබඳ නඩු අධිකරණය අහලා තීන්දුව දෙන්න කොච්චර කාලයක් යනවද? එතකොට අවුරුදු ගාණක් යනවා මේ නඩු අහන්න. නඩු ඇහුවට පස්සේ ඒක තීන්දුවත් එක්ක ඊට පස්සේ මේව ලබා ගැනීම විමර්ශන සඳහා CID එක අල්ලස් කොමිසම නීතිපති දෙපාර්තමේන්තුව මේ හැමෝම එක වගේ වැඩ කරන්න ඕනේ. ලංකාව වගේ රටක සොරාගත් සම්පත් නැවත ලබා ගැනීම කියන්නේ අතිශයින්ම අමාරු කාර්යභාරයක්. ඒ කාර්යභාරය සඳහා සම්බන්ධ වෙන හැම දෙනාම 100%ක් ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනේ. ඒ වගේම ඒ පරීක්ෂණ කිසිම දේශපාලන බලපෑමකින් තොරව කිසිම බාහිර බලපෑමකින් තොරව කරගෙන යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේ වගේ කොන්දේසි ගොඩක් සම්පූර්ණ වෙන්න ඕනේ මේ සොරාගත් සම්පත් නැවත ලබා ගන්න. ඒ වගේම ලංකාවෙන් එළියේ තියෙන සම්පත් ලබා ගන්න නම් ඒ රටවල්වල සහය ලංකාවට ලැබෙන්න ඕනේ. රටවල් ලංකාවත් එක්ක කෝඔපරේට් කරන්න ඕනේ. මේ කෝඔපරේෂන් එක ලබා ගැනීමත් අතිශයින්ම අමාරුයි. ඒ හින්දා සොරාගත් සම්පත් නැවත ලබා ගැනීම ගැන කියන්න තියෙන්නේ ඒක අතිශයින්ම සංකීර්ණ, අතිශයින්ම අමාරු, ඉතාම දීර්ඝ ක්‍රියාවලියක් කියලා පමණයි. ඔබට ප්‍රධාන මාධ්‍ය හා සම්බන්ධ වෙලා ජනතාව දැනුවත් කරන්න මම හිතන්නේ මේ ජනතාව දැනුවත් කිරීම ප්‍රමාණවත්. ප්‍රධාන මාධ්‍ය ඔය ජඩ මාධ්‍ය වල තියෙන බලය දැන් සැලකිය යුතු ලෙස අඩු වෙලා තියෙනවා. සමාජ මාධ්‍ය වලින් තමයි මේ පුරවැසි අරගලය සම්පූර්ණයෙන්ම බලගැන්වුනේ. මේ පුරවැසි අරගලයට රටේ ප්‍රධාන මාධ්‍ය වල කිසිම උදව්වක් තිබ්බේ නැහැ. ප්‍රධාන මාධ්‍ය මේක මුලින්ම විහිළුවක් විදිහට දැක්කේ. මේක බීච් පාටි එකක් කියලා කිව්වා. මේ පුරවැසි අරගලයට ලැබුණු මීඩියා කවරේජ් එක ඇනලයිස් කළොත් මේ සමස්ත ක්‍රියාවලියම ඇති උනේ සමාජ මාධ්‍ය හරහා කියලා කියන්න පුළුවන්. සමාජ මාධ්‍ය ඒ තරම් ප්‍රබලයි. ඉතින් මොන කෙහෙල් මලකටද ප්‍රධාන මාධ්‍ය මත මේ දූෂිතය විසින් පාලනය කරන දේශපාලන හෙංචය විසින් පාලනය කරන ප්‍රධාන මාධ්‍ය පස්සේ අපි යන්නේ. සමාජ මාධ්‍ය ඊට වඩා ගොඩක් ප්‍රබලයි. සමාජ මාධ්‍ය හරහා ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන්. මේ කවුද කෙනෙක් අහදෙන කාවද ගේනෝ නමක් කියන්න ප්ලීස් කියලා මං හිතන්නේ මේ අද ලයිව් එකට ආපු කෙනෙක්. මේ වගේ මෝඩ ප්‍රශ්නවලට උත්තර දෙන්න කලින් මීට කලින් මම කරලා තියෙන වීඩියෝස් බලන්න, මීට කලින් ලියලා තියෙන ලිපි බලන්න. එතකොට ඒකෙම මම ඔය ප්‍රශ්නෙට උත්තරේ දීලා තියෙනවා. සමහර විට උත්තරේ බලනකොට හිත පොඩ්ඩක් රිදෙයි. නමුත් ඒක බලන්න. එතකොට ආපහු නැවත ඔය වගේ ප්‍රශ්න අහන්නේ නැහැ. විශේෂ අධිකරණයකේ දිනපතා නඩු අහන්න බැරිද? ඔව්, නඩු අහන්න පුළුවන් විශේෂ අධිකරණයකින්. ඒ වගේ විශේෂ අධිකරණයක් මම හිතන්නේ ගියාණ්ඩුව කාලෙත් පිහිටෙව්වා. නමුත් කාටවත් දඩුවම් නම් ලැබුණ නැහැ. කිසිම කෙනෙක් කන්වික්ට් උනේ නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් මං කියන්නේ විශේෂ අධිකරණය පිහිටවනවා වගේම ගොඩාක් දේවල්, ගොඩාක් සාධක එකට එකතු වෙන්න ඕනේ මේ දේවල් සාර්ථක වෙන්න නම්. එතකොට මේ සාධක එකතු කර ගැනීම වැදගත් වෙනවා. රටේ පුරවැසියෝ මේ සාධක එකතු කර ගැනීම වෙනුවෙන් සටන් කරන්න ඕනේ. අර අකිල සාගල වජරගේ කමිටුව ගැන අදහසක් දෙන්න මම ඒක ගැන මේ වීඩියෝ එක මුලදී අදහස කිව්වා. ආපහු මේ වීඩියෝ එක ඉවර කරලා මුලට ගිහිල්ලා බලන්න. එතකොට ඒකට මගේ උත්තරේ තියෙනවා. ඩොලරේ අඩුවීම රනිල්ගේ පත්වෙන් බලපාන්නේ කොහොමද? රනිල් ආපහු ගමන් එක රයින් ඩොලරේ අඩු වෙන්න රනිල් කියන්නේ සක්කරයාගේ පුතා වයිමා නෙමේ. එතකොට අද ඩොලරේ අඩුනේ මහ බැංකුව මීට කලින් ගත්ත ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග නිසා. නමුත් රටේ ස්ථාවර ආණ්ඩුවක් තියෙනකොට, රටේ යම්කිසි දේශපාලන ස්ථාවරභාවයක් තියෙනකොට ඩොලර් ලබා ගන්න හැකියාව තියෙනවා. දැන් ස්ටොක් මාකට් එක ඉහළ ගිහලා තියෙනවා. මේ වගේ බලපෑමක් නැත්තේ නැහැ. හැබැයි රනිල් ආපු ගමන් එක රයින් ඩොලර් එක අඩු වෙනවා කියලා හිතනවා නම් එහෙම හිතන්න ඕනේ පිස්සෙක් විතරයි. ඒ හින්දා එක රයින් අඩු වෙන්නේ නැහැ. නමුත් දීර්ඝකාලීනව ස්ථාවර ආණ්ඩුවක් තියෙනකොට මේ ආණ්ඩුවට පුළුවන් යම් යම් ක්‍රියාමාර්ග හරහා ඩොලර් එක අඩු කරගන්න තැනට, ඒ දිශාවට ගමන් කරන්න. ඒ නිසා ඒක මේ එක රැයින් අඩු වෙනවා, මේ රනිල් ආපු ගමන් ඩොලර් එක රුපියල් 20කින් අඩු වුණා වගේ මෝඩ තැනක ඉඳන් ඒක දිහා බලන්න එපා කියලා තමයි මට ඉල්ලන්න තියෙන්නේ. එතකොට රනිල්ට බහුතරයක් නැහැ නේද මේ ප්‍රශ්නයට මම උත්තර ලබා දුන්නා මීට කලින් මේ වීඩියෝ එක මුලදී. මේ රටේ පැරණි පරම්පරාව මේ පරණ මේ ටීවී වලින් තාම ඉන්ෆ්ලුවන්ස් වෙනවා කියලා තියෙනවා. ඒක වෙන්න පුළුවන්. නමුත් මේ පැරණි පරම්පරාව නෙවෙයි දේශපාලනේ දැන් මේ වෙදි සක්‍රිය වෙලා තියෙන්නේ. මේ වෙදි දේශපාලනේ සක්‍රිය වෙලා තියෙන රටේ තරුණ පරම්පරාව. රටේ විශේෂයෙන්ම අවුරුදු 20ත් 45ත් අතර සමාජ තීරුව තමයි මේ වෙදි දේශපාලන වශයෙන් ඉතාමත්ම ඇක්ටිව් වෙලා තියෙන්නේ. එතකොට මේ අරගලයේ දිහා බැලුවොත්, මේ පුරවැසි අරගලයේ දිහා බැලුවොත්, මේ පුරවැසි අරගලය තුළ
අතිශයින්ම සක්‍රිය වෙලා හිටිය තරුණ පරම්පරාව. ඒ හින්දා හැමෝටම ඡන්ද බලය තිබ්බට තරුණ පරම්පරාව අතරේ තමයි මේ වෙද්දි බැටන් එක තියෙන්නේ. මේ වෙද්දි රිමෝට් කන්ට්‍රෝල් එක තියෙන්නේ තරුණ පරම්පරාව අතරේ. ඒ හින්දා තරුණ පරම්පරාවට ඔය ඔය ජඩ මාධ්‍ය වලට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලට කරන්න පුළුවන් බලපෑම ඉතාම සීමිතයි. ඉතාම සීමිතයි. මම කියන්නේ බලපෑමක් නැහැ කියලා. නමුත් මේ බලපෑම ඔෆ්සෙට් කරගන්න පුළුවන් සමාජ මාධ්‍ය හරහා. ඒ නිසා ඉස්සරහා අපි මේ ඉන්නේ ඩිජිටල් යුගය. මේ අපේ ඩිජිටල් විප්ලවයෙන් බලගැන්විච්ච පරම්පරාවක් මේ වෙද්දි ලංකාවේ තියෙන්නේ. එතකොට මේ හැමදේම එක්ක මම විශ්වාසය තියන්නේ ඩිජිටල් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මත පමණයි. මම විශ්වාසය තියන්නේ. නමුත් මම එකකින් කියන්නේ මම ටීවී කියන්නේ සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා කියලා. මම ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ සමාජ මාධ්‍ය සහ ඩිජිටල් මාධ්‍ය පමණයි. මට ඒ ගැන තියෙන විශ්වාසය වැඩි. අර දූපත ගැන මොකද තියන්නේ? ඇත්තටම කියනනම් එහෙම දූපතක් ලංකාවේ තියෙනවා කියලා මම දැනගත්තෙත් මේ ගැන සාකච්ඡාව තියෙනකොට. ඉතින් මට ඒකේ දැනුමක් නැහැ. දැනුමක් නැති දෙයක් ගැන මට කතා කරන්න විදිහක් නැහැ. මම හිතන්නේ ගොඩක් දෙනා ඒ දූපත ගැන දැනගත්තා නිවුස් එක ආවහම. ඒක තමයි ඇත්ත. ඉතින් මම දැනගත්තෙත් එහෙම. මම එතකන් එහෙම දූපතක් තියෙනවා කියලා දැනන් හිටියේ නැහැ. ඉතින් ඒ නොදන්න දේවල් ගැන මට කතා කරන්න බැහැ. අද අලුතෙන් බිහිවුණු ඩිගල් ගෝගම ගැන අදහස කියන්නේ. දැන් ඔහම අර සජිත් හිල්ල උදාගම් හදනවා වගේ ගම්මාන හදන්න ගියමත් ඒකත් ටිකක් ජෝක්යක් වෙනවා. ඉතින් කොහොම හරි ගමක් නැහැ. බලපෑම එල්ල කරන්න ඕනේ. ගම්මාන හැදුවත් නැතත් රනිල්ට බලපෑම එල්ල කරන්න ඕනේ. දිගින් දිගටම ඩීල් දාන්න නැතුව රනිල්ට පුරුදු අර පරණ ඩීල් දාන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලේ යන්න නැතුව මේ වෙද්දි පුරවැසි අභිලාෂයන් ඉෂ්ට කරන්න කියන දැනට බලපෑම ඇති කරන්න ඕනේ. ගමක් හදලා බලපෑම ඇති කරන්න පුළුවන් නම් එහෙම බලපෑම ඇති කරන එක හොඳයි. ගමක් නැතුව බලපෑම ඇති කරනවා නම් එහෙම බලපෑම ඇති කරන එකත් හොඳයි. ඒ හින්දා ගමක් හැදුවත් නැතත් මේ මම කියන්නේ බලපෑම එල්ල කරන්න කියලා විතරයි. මට වැදගත් බලපෑම එල්ල කිරීම මිසක් ගම හදන එක නෙවෙයි. ගම හදන එක කැමැති අයට කරන්න පුළුවන්. අනුරට පුළුවන් වේද කියලා හිතේ අනුරට පුළුවන් නම් අනුර බාර අරගෙන කරන්න ඕනේ. ඒතකොට අනුර කටින් විතරයි මෙච්චර කල් මේක කරලා තියෙන්නේ. මං කියන්නේ අනුරට හැකියාව තියෙනවා නම් මේක කරන්න, මේ වෙද්දි බාර අරගෙන කරන්න. නමුත් එයා බාර අරගන්න එහෙම දැන් රනිල් ගියා ආණ්ඩුවත් මම හිතන්නේ ගොඩාක් කාලෙ තව තියේ කියලා. එතකොට අනිවාර්යයෙන් මේ ආණ්ඩුවත් කඩාගෙන වැටෙන වෙලාවක් එනවා. අඩු ගන්න මේ වෙලාවේ හැරි මේක බාර අරගෙන කරන්න, කරලා පෙන්නන්න. කටින් කරන්න මටත් පුළුවන්. දැන් මාත් මේ කටින්නේ කරන්නේ. ඉතින් මම බාර ගන්න මම බාර අර මට මං එහෙම වක්කීමක් දරන්නේ නැහැ. එතකොට මේ එතකොට කටින් කරන එක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. කටින් නෙමෙයි. ඇත්තටම බාර අරගෙන වක්කීම් දරලා කරන්න. මේ වෙලාවේ නායකත්වය කියන්නේ මොකක්ද? පුළුවන් නම් ආණ්ඩුව ඇතුළට වෙලා රනිල්වත් බෙල්ලෙන් අල්ලලා මේ සමස්ත ක්‍රියාවලියෙන් පාලනය අතට ගන්න. දේශපාලන නායකත්වය කියන්නේ ඒකයි. දේශපාලනය කියන්නේ the art of the possible. දේශපාලනය කියන්නේ possible. ඒ කියන්නේ මේ විය හැකියාවන්ගේ කලාව. ඒක කරන්න බැරි දේවල් නෙමෙයි, කරන්න පුළුවන් පැත්තට ගමන් කරලා මේ වෙද්දි ඒ මැදිහත් වීම කරන්න. මම මේ වෙලාවේ විශ්වාස කරන්නේ, මම මේ වෙලාවේ සජිත් අසාර්ථකයි කියන්නේ, සජිත්ට බැරි වුණා මේ වෙලාවේ මේ සටනේ නායකත්වය අරගෙන මේ පාලනය අරගෙන ගෝඨාභයවත් පන්නලා රටේ ස්ථාවරත්වය ඇති කර යුතුයි කියන තැනට ඇති කරන ඒ සටනට නායකත්වය දෙන්න. සජිත් ෆේල් වෙන්නේ එතනින්. රනිල් 6 පාරක් මේ ලංකා පාලනය කරලා 5 පාරක් අගමැතිකම් දරලා ඒ බොහෝ අවස්ථාවල අසාර්ථක වෙච්ච චරිතයක්. රනිල් කියන්නේ සාර්ථක චරිතයක් නෙමෙයි. නමුත් අවසානයේ මේ මිනිස්සයා තමයි මේක මම බාර ගන්නම් කියලා කිව්වා. එතකොට එහෙම වුණොත් එක දෙන්න වෙනවා. ඒ නිසා ඕක තමයි යථාර්ථය. ඉතින් මේ යථාර්ථය හංගලා කතා කරන්න දෙයක් නැහැ. ඒතකොට අනුරටත් තියෙන්නේ බාර ගන්න. බාර අරගෙන වග්ගීම් දරලා පෙන්නන්න. මෙන්න මෙහෙමයි අපි වැඩ කරන්නේ කියලා. එච්චරයි. කටින් ආණ්ඩු කරන්න මටත් පුළුවන්. ඉතින් එච්චරයි මට ඒ ගැන කියන්න තියෙන්නේ. ඡන්ද ක්‍රමයේ ඩිජිටල් කරන්න පුළුවන් නම් කොස්ට් එක අඩු කරන්න බැරිද? ඡන්ද ක්‍රමයේ ඩිජිටල් කරන්න, ඒ කියන්නේ මේකට ඡන්ද ක්‍රමයේ ඩිජිටල් කරන්නේ කල යුතුයි. නමුත් ඒකට ලංකාවේ ඩිජිටල් පෙනිට්‍රේෂන් එක තාම මං හිතන්නේ 100 මං දන්නේ මං ගා සංඛ්‍යා දත්ත නැහැ. මං දන්න විදිහට තාම 150 අඩු සමහර පළාත්වල 50%ක්වත් නැහැ. එතකොට සමස්තයක් වශයෙන් ලංකාවේ 50%ක වගේ මට්ටමේ මං දන්න විදිහට තියෙන ඩිජිටල් පෙනිට්‍රේෂන් එක මම වැරදි නම් දන්න කෙනෙක් මේකේ දාන්න කමෙන්ට් එකක් විදිහට. ඉතින් එහෙම ඩිජිටල් පෙනිට්‍රේෂන් එකක් තියෙන රටක ඩිජිටල් ක්‍රමයේ යටතේ ඡන්ද තියෙන එක ප්‍රායෝගිකව අමාරු වෙන්න පුළුවන්. නමුත් අනාගතයේ ඉස්සරහට යනකොට ඩිජිටල් ක්‍රමයට තමයි ඡන්ද තියන්න වෙන්නේ. මම which party you represent? මම මොකක් හරි පාටියක ඉඳන් එන බවද පේන්නේ?
ඉතින් මං අලුතෙන් මේකට සම්බන්ධ වෙන කෙනෙක්. මං මීට කලින් දැන් අවුරුද්දක් විතර තිස්සේ රියල තියෙන දේවල් පළ කරලා තියෙන වීඩියෝ බලන්න. එතකොට ඔය ප්‍රශ්නෙට උත්තර හම්බ වෙයි. වෙලාව අරගෙන බලන්න. මේ එකපාරටම හීනෙන් ඇහැරලා වගේ දේශපාලනය කරන්න බෑ. දේශපාලනයකට දැනුවත් වෙන්නත් බෑ. මේක ටිකක් වෙලාව යන දීර්ඝකාලීන වැඩක්. නමුත් යම්කිසි කාලයක් අරගෙන පහුගිය අවුරුද්දක් විතර තිස්සේ මම කියලා තියෙන දේවල්, ලියලා තියෙන දේවල් බලන්න. එතකොට ඔය ප්‍රශ්න වලට උත්තර හම්බ වෙයි. සජිත්ගේ ලියුම ගැන මම හිතන දේ අහලා තියෙනවා. මෙහෙමයි, ඔතන තියෙන කොන්දේසි, දැන් මුලින්ම ඒගොල්ලෝ ඉදිරිපත් කරපු කොන්දේසි, කොන්දේසි ඉදිරිපත් කිරීම හොඳයි හරි නරකයි හරි කියලා මම කියන්නේ නැහැ. එතකොට සජිත්ගේ වැඩේ, සමගි ජනබලවේගයේ වැඩේ කොන්දේසි ඉදිරිපත් කර කර මේක මේ ආපස්සට දෙපැත්තට බෝලේ පාස් කරන එක නෙවෙයි. මේ රටේ මිනිස්සු ආණ්ඩු වෙනසක් ඉල්ලුවා, මේ රටේ මිනිස්සු දේශපාලන ස්ථාවරත්වයක් ඉල්ලුවා, ඒ වගේ මේ රටේ මිනිස්සු ගෝඨාභය ගෙදර යවන්න කියලා ඉල්ලුවා. එතකොට ගෝඨාභය ගෙදර යවලා, එතකොට ගෝඨාභය ඉල්ලාස් වෙන්නේ නැහැ කියලා පැහැදිලි. එතකොට පාර්ලිමේන්තු බලයක් ගොඩනගලා ව්‍යවස්ථා සංශෝධනයක් කරහා ගෝඨාභය ගෙදර යවලා රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කරන වැඩේ, ඒ කාර්ය අභියෝගයක්, චැලෙන්ජ් එකක්. එතකොට සජිත්ව තිබ්බ වැඩේ තමයි මේ චැලෙන්ජ් එක බාර ගන්න එක. මේ චැලෙන්ජ් එක බාර ගන්න එක තමයි නායකයෝගේ ලක්ෂණය. එහෙම නැත්නම් චැලෙන්ජ් එකෙන් පැනලා යන එක නෙමෙයි කොන්දේසි දාලා ලියුම් යවලා හන්දි ගාන ගිහිල්ලා වීර කතා කියලා මේ වගකීමෙන් පැනලා යන එක නෙමෙයි. එතකොට සජිත් මුලින්දම්ම කළේ මේ වගකීමෙන් පැනලා යන ප්‍රතිපත්තියක හිටියේ. මේ වගකීම බාර ගන්න චැලෙන්ජ් එක බාර ගන්න ප්‍රතිපත්තියක නෙවෙයි. එතකොට මේක බාර ගන්න තැන ඒ ගෝඨාභය 11 එක පාර්ලිමේන්තුව ඇතුලේ මේ වැඩේට නායකත්වය ගන්න ඕනේ. ඒ වැඩේ අතට ගන්න ඕනේ. කරන්න බැරි නම් ඒක ඊට පස්සේ බැහැලා යන එක වෙනම කතාවක්. නමුත් ඒ අභියෝගයේ බාර ගැනීමයි නායකත්වය කියන්නේ. එතකොට මම නායකත්වය කියලා දකින්නේ ඒක. එහෙම නැතුව කොන්දේසි දාන එකද කොන්දේසි නොදාන එකද ලියුමේ මොකද්ද තියෙන්නේ කියන එක නෙවෙයි. අවසානයේ වැදගත් වෙන්නේ did you bring the ship in? never වරායට ගෙනාවද කියන එක විතරයි. doesn't matter how many storms you encountered in the sea. මුහුදේ කුණාටු කීයකට මුහුණ දුන්නද කියලා කවුරුත් අහන්නේ නැහැ. මිනිස් අහන්නේ අවසානයේ never වරායට ගෙනාවද නැද්ද. වැර never වරායට ගෙනාව නම් නාවිකයා දිනුම්. never වරායට ගෙනාවේ නැත්තම් නාවිකයා පරාදයි. එච්චරයි. දේශපාලනය කියන්නේත් ඕක. එහෙම නැතුව මේ ලියුම් යවන එකවත් කොන්දේසි දාන එකවත් මේ ලියුම් වල මොනවද තියෙන්නේ කියන එකවත් නෙවෙයි. රනිල්ව 17 වෙනිදට ඉවත් කරනවා. මම හිතන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙනවා නම් බහුතර බලය තියෙන එක්කෙනා පාර්ලිමේන්තු ආණ්ඩුවක් හදන්න ඕනේ. දැන් රනිල් සජිත්ට බහුතරය තියෙනවා නම් පුළුවන් තරම් ඉක්මන රනිල්ව එලවලා සජිත් ආණ්ඩුව ගන්න ඕනේ. ආර්ථික ආණ්ඩුව අරගෙන මේ අභියෝග ජය ගන්න ඕනේ. අභියෝගයට මුහුණ දෙන්න ඕනේ. ගෝඨාභය එලවන්න ඕනේ. ව්‍යවස්ථා සංශෝධන ගේන්න ඕනේ. රටේ ආර්ථිකය ස්ථාවර කරන්න ඕනේ. නායකත්වය කියන්නේ ඒක. එතකොට බහුතරය තියෙනවා නම් ඒක කරන්න ඕනේ. එච්චරයි. එතකොට අපි පුරවැසියෙක් විදිහට මට වැදගත් නැහැ බහුතරයේ තියෙන රනිල්ටද සජිත්ටද අනුරටද කියන එක. ඒක මට ඒකේ ෆේවරිට් කෙනෙක් නැහැ. නමුත් බහුතරයේ තියෙන එකනා මේක කරලා වැඩේ ගොඩ දාන්න ඕනේ. එතකොට පුරවැසියෙක් විදිහට වැදගත් වෙන්නේ වැඩේ ගොඩ දාන එක මිසක් වෙන දෙයක් නෙවෙයි. When will we able to get the involvement of youth leaders in parliament? How can we do it? දේශපාලනයට තරුණයන් ගේන්න නම් තරුණයන් දේශපාලනයට එනකොට ඡන්දදායකයන් මේ තරුණයන් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්න ඕනේ. ලංකාවේ ඡන්දදායකයෝ හැමදාම ඡන්ද දෙන්නේ තමන්ට බත් පැකට් එකට, එහෙම නැත්නම් ටකරං බෙදෙන එකට, සෙවිලි තහඩු බෙදෙන එකට, සිමෙන්ති කොට බෙදෙන එකට, රස්සා ආරන්දෙන එකට, මේ වගේ ගංවතුර කාලට ගංවතුර ආධාර අරන්ගෙන එකට, නියං කාලේ නියං ආධාර අරන්ගෙන එකට ලංකාවේ මිනිස්සු ඡන්ද දෙන්නේ ඔහොම. එහෙම නැත්නම් තරුණ නියෝජනය කියලා දෙන්නේ දැනට ඉන්න මන්ත්‍රීගෙම දැනට ඉන්න ඇමතිගෙම පුතාට. එහෙම නැත්නම් දුවට. ඒතකොට ලංකාවේ දේශපාලනයේ තරුණ නියෝජනය දිහා බැලුවොත් ඔය දේශපාලන පක්ෂවල තරුණ සංවිධාන දිහා බලන දැන් මාත්තෝවා ඉඳලා තියෙනවා. ඒවැ අති බහුතරයක් ඉන්නේ දැනට ඉන්න මැති ඇමතිවරුන්ගෙම දරුවෝ. එතකොට මේක මේ වැඩවසම් ක්‍රමයේද තාත්තගෙන් පුතාට පාර්ලිමේන්තු නියෝජනය යන්නේ. ඒ හින්දා රටේ ඡන්දදායකයෝ දැනුවත් වෙන්න ඕන. රටේ ඡන්දදායකයෝ දක්ෂ තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දෙනුනේ. මේගොල්ලෝ උස්සලා තියන්න ඕනේ උඩින්. එතකොට මේක සම්පූර්ණයෙන්ම රටේ මිනිස්සුන්ගේ අතේ තියෙන වැඩක්. තරුණ නියෝජනය කියලා හැමදාම අර දැනට ඉන්න මන්ත්‍රීගෙම දැනට ඉන්න ඇමතිගෙම පුතාට හරි දුවට හරි ඡන්ද දීලා පාර්ලිමේන්තුවල මේ වැඩවසම් සිස්ටම්, වැඩවසම් ක්‍රම නිර්මාණය කරන්න එපා. එතකොට ඒක ඡන්දදායකයෝ විදිහට හැමෝගෙම වගකීමක්. හොඳ තරුණ තරුණියෝ පාර්ලිමේන්තුවට යවන්න. ඒ වගේම තරුණ තරුණියෝ
යවන කෙනාගේ වයසටත් වඩා වැදගත් වෙන්නේ ඒ යවන මිනිස්සුන්ට පාර්ලිමේන්තුවේ ගිහිල්ලා ප්‍රතිපත්ති සම්පාදකයෙකු විදිහට වැඩ කරන්න දැනුමක් තියෙනවද අවබෝධයක් තියෙනවද සමාජ හෘදේ සාක්ෂියක් තියෙනවද කියන කාරණේ. ඒ කියන්නේ දැනුමක් තිබ්බත් ඒ මිනිහට හෘදේ සාක්ෂියක් නැත්තම් ආත්ම ගෞරවයක් නැත්තම් ප්‍රතිපත්තියක් නැත්තම් එයාකා කරන්නේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා රටේ නැති හොරකම් කරන එක රටේ නැති දූෂණ කරන එක. ඔයගොල්ලෝ බැලුවොත් ලංකාවේ මෙතෙක් කල සිද්ධ වෙලා තියෙන ලොකුම වංචා දූෂණ සිදුවීම් 10 බැඳුම් කර සිදුවීම වෙන්න පුළුවන් වැට් බදු වංචා වෙන්න පුළුවන් මේ වගේ ලොකුම වංචා ටික ගත්තොත් මේ වංචා කරලා තියෙන්නේ හොඳට ඉගෙනගත්තු උපාධි දෙක තුනක් ගත්ත ආචාර්ය උපාධි තියෙන මිනිස්සුද එහෙම නැත්තම් අර කසිප්පු පෙරන පාර්ලිමේන්තුවේ ඉන්න ත්‍රාඩ නූගත් එහෙම අයද මේ ලොකුම වංචා ටික ලංකාවේ කරලා තියෙන්නේ හොඳට ඉගෙනගත්ත අය හොඳටම ඉගෙනගත් අය තමයි ලොකුම වංචාටික් කරලා තියෙන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුවට උගතුන් යවන එක නෙමෙයි වැදගත් වෙන්නේ. හෘදේ සාක්ෂියක් තියෙන, ආත්ම ගෞරවයක් තියෙන, ප්‍රතිපත්තියක් තියෙන, මේ රට ගැන හැඟීමක් තියෙන මිනිස්සු ටිකක්, තමන්ගේ වගකීම් ගැන හැඟීමක් තියෙන මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවන එක. එතකොට මේක තමයි වැදගත් දේ. තරුණ අය යවනකොටත් මේ කාරණය ඔළුවේ තියාගන්න, එහෙම නැත්නම් සිද්ධ වෙන්නේ මේ වලට අපි නැවත නැවතත් වැටෙන එක. अनागत मिनी हेम करायकेले हेम करोदाय हेम नकलोत् मेरट मेरट विशाल अगाध विशाल अर्बुदेट गमन करना नवत नवत मेकिंग गोडेन अभी मीटत्ड लोक वालकट वेटेनो इतकोट हेमदाम और पहंग पाट और दहाय दहाट मे वगे वल वाले वेटी वेटी तम यनति इतनीसा मेक विनस्कर नाम मे विष सैकल लेकिन खड़न सिद्धवेन इतकोट मम एत विश्वास करना मे अर्बुदे पाड मिगेन गेन लंका मिनीस्सु මේ විශේෂ සයිකල් එක කඩයි කියලා. එතකොට මේ විශේෂ සයිකල් එක කැඩුවට පස්සේ අපිට පුළුවන් හරි ක්‍රමවේදයක් තියෙන, හරි සිස්ටම් එකක් තියෙන රටක් නිර්මාණය කරගන්න. එතකොට මේ සිස්ටම් චේන්ජ් එක ගැන හිතන ගොඩක් අය සිස්ටම් චේන්ජ් කියලා කතා කරනවා. නමුත් මේ සිස්ටම් චේන්ජ් එක කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. සිස්ටම් චේන්ජ් එක කියලා කියන්නේ මම විශ්වාස කරන හැටියට වෙන කෙනෙකුට මේක වෙනස් වෙන්න පුළුවන්. මේ ලංකාවේ දැනට තියෙන සිස්ටම් එක තමයි නීතියේ ආධිපත්‍යයක් නැති එක. ශක්තිමත් ආයතනික රාමු නැති එක. ශක්තිමත් ක්‍රමවේද නැති එක. එතකොට ලංකාවේ මේ දැනට තියෙන සිස්ටම් එක, දැනට තියෙන ආයතනික රාමු දේශපාලනඥයන්ට ඕන විදිහට ඇඟිලි ගහන්න පුළුවන්. එතකොට දේශපාලනඥයන්ට පුළුවන් රජයේ ආයතනයක ඕනේ වැඩක් කරන්න මේ සිස්ටම් එකෙන් පිට ගිහිල්ලා, නීතියෙන් පිට ගිහිල්ලා. දේශපාලනඥයන්ට පුළුවන් ඔය එක එක ඕන තමන්ට ඕන විදිහකට දේශපාලනඥයන් විතරක් නෙමේ රටේ ඉහළ නිලධාරීන්ටත් පුළුවන් තමන් යටතේ තියෙන ආයතනෙක ඕන සෙල්ලමක් දාන්න. මේ හැම දෙයක් තුළම තියෙන්නේ ආයතනික රාමු, ඉන්ස්ටිටියුෂනල් ෆ්‍රේම්වර්ක්ස් කඩාගෙන වැටීම. ඒ වගේම නීතිය ආධිපත්‍ය බිඳ වැටීම. කනෙක්ෂන්ස් තියෙන, බලය තියෙන, ධනය තියෙන, ප්‍රභූ බලය තියෙන, සමාජ බලය තියෙන අයට එක නීතියක්. ඒව කිසි දෙයක් නැති රටේ සාමාන්‍ය මිනිස්සුන්ට තව නීතියක්. එතකොට ඕක තමයි නීති ආධිපත්‍ය බිඳ වැටීම කියලා කියන්නේ. එතකොට නීති ආධිපත්‍ය ශක්තිමත් කිරීම සහ කාටවත් බිඳින්න බැරි, කාටවත් ඇඟිලි ගහන්න බැරි, කාටවත් වෙනස් කරන්න බැරි ආයතනික රාමු ගොඩනැගීම තමයි සිස්ටම් චේන්ජ් එක කියලා කියන්නේ. නිදර්ශනයක් විදිහට මහා බැංකුව, දැන් අලුතෙන් පත් වෙච්ච මහා බැංකුව අධිපතිවරයා කියලා තිබුණා. එයා තනතුර බාර ගන්නකොට ඉදිරිපත් කරපු පළවෙනි කොන්දේසිය තමයි මහා බැංකුව ස්වාධීන විය යුතුයි කියන එක. එතකොට ස්වාධීන මහා බැංකුවකට පුළුවන් ස්වාධීන තීරණ ගන්න, රට වෙනුවෙන් හිතලා හරි තීරණ ගන්න. එතකොට ස්වාධීන මහා බැංකුවක් රන් කරන්න පුළුවන් වෘත්තීය වේදීන්ට. එතකොට මොක තමයි සිස්ටම් චේන්ජ් එක කියන්නේ. ඒ හින්දා ඔය කාරණා සම්පූර්ණ වීම තමයි, ඔය කාරණා සම්පූර්ණ කිරීම තමයි සිස්ටම් චේන්ජ් එකක් කියලා කියන්නේ. එතකොට රටේ ජනතාව සටන් කරන්න ඕනේ මේ නීතියේ ආධිපත්‍ය සහිත, නීතියේ ආධිපත්‍යත හවුරු වෙච්ච, ඒ වගේම ශක්තිමත් ආයතනික රාමු තියෙන, කාටවත් ඇඟිලි ගහන්න බැරි ශක්තිමත් ආයතනික රාමු තියෙන රටක් ගොඩනගන්න. ওই දෙක සම්පූර්ණ වුණොත් අපි මේ බලාපොරොත්තු වෙන සිස්ටම් චේන්ජ් එක රටේ ඇති වෙනවා. Do we need a system change or do we need real people? That is against corruption and doesn't break the law. මම විශ්වාස කරන්නේ මිනිස්සු ගැන. ඒ කියන්නේ මම විශ්වාස කරන්නේ පුද්ගල භාවයන් ගැන. මම විශ්වාස කරන්නේ system ගැන, ක්‍රමවේද ගැන පමණයි. ඒ කියන්නේ හරි ක්‍රමවේදයක් නැති තැනකට, හරි system එකක් නැති තැනකට මම ගිහිල්ල වැටුණත් මාත් හොරෙක් වෙනවා. හරි system එකක් නැති තැනකට මහා බ්‍රහ්මයා ගිහිල්ල වැටුණත් මහා බ්‍රහ්මයාත් හොරෙක් වෙනවා. ඒ හින්දා වැදගත් වෙන්නේ
හොරෙකුට පවතින්න බැරි සිස්ටම් එකක් ගොඩනගන එක. හොරෙකුට පවතින්න බැරි සිස්ටම් එකක් නරක මිනිහෙකුට පවතින්න බැරි සිස්ටම් එකක් ගොඩනැගුනම ඉබේම වෘත්තීය වේදී සහ හොඳ මිනිස්සු ඒ සිස්ටම් එක ඇතුළට එකතු වෙනවා. ඊට පස්සේ කවුරු ආවත් නැතත් පුද්ගල භාවයන් මත රඳා පවතින්න නැතුව පුද්ගල නම් මත රඳා පවතින්න නැතුව ශක්තිමත් රටක් ගොඩනගන්න පුළුවන්. මේක තමයි මම විශ්වාස කරන ක්‍රමය. ඒ නිසා මම විශ්වාස කරන්නේ නැහැ සිස්ටම් එකට මිනිස්සු ඇවිල්ලා මේ හොඳ මිනිස්සුපත් කිරීම තුලින් පමණක් හැමදේම වෙනස් කරන්න පුළුවන් කියලා. මම විශ්වාස කරන ක්‍රමය මම ඇත්තටම හිතන දේ තමයි හරි සිස්ටම් එකක් නැති තැනකට හොඳ මිනිස්සු වටනහම් වෙන්නේ ඒ හොඳ මිනිස්සුත් හොරු බවට පත් වීම. හොඳම උදාහරණය තමයි ඕගොල්ලන්ට මතක ඇති චන්දික හතරසිංහ අර ලංකාවේ ක්‍රිකට් ටීම් එක මේ දිගින් දිකට මැච් පරදින කාලේ චන්දික හතරසිංහව ගෙනල්ලා කෝච් කෙනෙක් විදිහට දැම්මා. ලොකු පඩියක් ගෙවලා. එතකොට ගොඩක් දෙනා හිතුවේ චන්දික හතරසිංහ කෝච් කළාට පස්සේ ලංකාවේ ටීම් එක චන්දික හතරසිංහගේ මට්ටමට එයි කියලා. නමුත් ඇත්තටම සිද්ධ වුණේ චන්දික හතරසිංහ ලංකාවේ ටීම් එකේ මට්ටමට වැටීම. එතකොට ඕක තමයි අනිත් හැමතැනමත් වෙන්නේ. හරි සිස්ටම් හදන්න නැතුව මිනිස්සු විතරක් ගෙනල්ලා මේක වෙනස් කරන්න හිතුව. ඒ හින්දා මම ඒකයි පුද්ගල නාම මත රඳා පවතින්නේ නැත්තේ. මං විශ්වාස කරන්නේ සිස්ටම් සහ ක්‍රමවේද මත පමණයි. මගේ දැන් ඒ උත්තරය පැහැදිලි ඇති. තව ප්‍රශ්න යොමු කරන්න මම පුළුවන් විදිහකට උත්තර දෙන්නම්. දැන් අපි පැයකට ආසන්න කාල විනාඩි 40ක් 45ක් විතර මේ අහන්න පුළුවන්. අධිකරණයේ ස්වාධීන වුණු දවසට සිස්ටම් චේන්ජ් එක නිකම වෙනවා. අධිකරණයේ ස්වාධීන වීමත් සිස්ටම් චේන්ජ් එකේම කොටසක් විතරයි. අධිකරණයේ ස්වාධීන වීම වැදගත් කොටසක්. නමුත් අධිකරණයේ ස්වාධීන වීමෙන් විතරක් හැම දෙයක්ම වෙන්නේ නැහැ. නීති ආධිපත්‍ය තහවුරු වීම ඒක සිද්ධ වෙනවා. නමුත් ඊට අමතරව ශක්තිමත් ආයතනික රාමු ගොඩ නැගීම. එතකොට මේකත් ඒ වගේම වැදගත්. එතකොට මේ හැම දෙයක්ම අර බිල්ඩින් එකක් එකට ඔසවලා තියනා වගේ වැඩක්. එතකොට එක කුළුණක් මත සියල්ල රඳා පවතින්නේ නැහැ. මේ හැම කුළුණක්ම එකම විදිහට තියෙන්න ඕනේ. ඒක රටක් ගොඩ නගනවා කියලා කියන්නේ එහෙම දෙයක්. මේ හැම කුළුණක්ම හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. එකට ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට තමයි මේක වැඩි වෙන්නේ. අනුර කුමාර ඉලෙක්ෂන් එකක් ඉල්ලනවා කියලා කියතින මම එහෙම දන්නේ නැහැ. ඇත්තටම මම දැක්කනේ අනුර කුමාර ඉලෙක්ෂන් එකක් ඉල්ලනවාද කියලා. මේ වගේ කාලයක ඉලෙක්ෂන් එකක් ඉල්ලනවා නම් මොකද ඔළුව අමාරුවක් තියෙන්න ඕනේ. අනුර කුමාර නෙමෙයි කවුරු ඉලෙක්ෂන් එකක් ඉල්ලුවත් මේ වගේ කාලෙක. මේ රටේ මිනිසුන්ට තෙල් නැහැ. මේ විදුලිය නැහැ, ගෑස් නැහැ, කඩදාසි නැහැ, අඩු ගානේ ඡන්ද පත්‍රිකා ප්‍රින්ට් කරගන්නවත් කඩදාසි නැහැ. ඉතින් මේ වගේ කාලයක ඡන්දයක් ඉල්ලනවා නම් ඒ ඡන්දිල්ලන් එහෙම ඉල්ලන්න පුළුවන් පිස්සෙකුට විතරයි. නමුත් මම ඇත්තටම දන්නේ අනුර කුමාර එහෙම ඉල්ලුවද කියලා. මම මේ කමෙන්ට් එකේ තියෙන එකට උත්තර දුන්නේ. එතකොට එහෙම ඉල්ල නැත්තම් කමක් නැහැ. ඉල්ලලා තියෙනවා අනුර කුමාර විතරක් නෙමෙයි සජිත් ඉල්ලුවත් මේ රනිල් ඉල්ලුවත් මේ වගේ කාලයක මැතිවරණයක් තියන්න කියලා ඉල්ලන්න පුළුවන් පිස්සෙකුට විතරයි. එච්චරයි මම කියන්න තියෙන්නේ. එතර බොහෝ ප්‍රශ්න වලට මං හිතන්නේ මේ ගොඩක් නැවත අහන්නේ මම කලින් උත්තර දීපු ප්‍රශ්නමයි. එතකොට මේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. මම දේශපාලන පක්ෂයක් පටන් ගන්නවද කියලා අහලා තියෙනවා. ඉතින් එහෙම දේශපාලන පක්ෂයක් පටන් ගත්තොත් ඕගොල්ලෝ එනවද? නැත්නම් මම විතරක් ඒ පක්ෂය ඉතුරු වෙයිද? ඒක තමයි තියෙන ප්‍රශ්නේ. එහෙනම් දේශපාලන පක්ෂයක් මං පටන් ගත්තත් කවුරු පටන් ගත්තත් හරි දේ සිද්ධ වෙනවා නම් මේ රටේ වැදගත් වෙන්නේ. ඒක හරිදේ වෙන එක තමයි වැදගත් වෙන්නේ කවුරු කළත්. එතකොට හරිදේ වෙනවා නම් අපි බලන්න ඕනේ පුද්ගලයා දිහා නෙමේ කරන දේ දිහා. එතකොට වැදගත් වෙන්නේ ඒක හරිදේ කරන එක. එතකොට කවුරු හරිදේ කළත් ඒ හරිදේට සහයෝගය දෙන්න මම කළත් වෙන කෙනෙක් කළත්. මැතිවරණ ක්‍රමය අනිවාර්යයෙන්ම වෙනස් විය යුතුයි. මේ මැතිවරණ ක්‍රමය අන්ත දූෂිත එකක්. එතකොට මේ මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්න ඕන පැති දෙකක් තියෙනවා. එකක් තමයි මේ ඡන්ද කොට්ටාශයට වග කියන එනේ මේ දැන්ට තියෙන සමානුපාතික ක්‍රමේ ඒ වගේම මීට කලින් තිබ්බ සරල බහුතර ක්‍රමේ සම්මිශ්‍රණයක් තමයි එන්න ඕනේ මැතිවරණ ක්‍රමයේ විදිහට. ඒක එකක්. ඊට අමතරව නීතිවල හැදෙන්න ඕනේ කැම්පේන් ෆයිනෑන්සිං රෙගියුලේෂන්ස් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ නීති හැදෙන්න ඕනේ. ඒක ප්‍රධානතම දෙයක් ලංකාවේ මැතිවරණ ක්‍රම වෙනස් වෙනකොට. ඒ වගේම මැතිවරණ වලට ඉදිරිපත් වෙන ඕනෑම කෙනෙක් නාම යෝජනා ලබා ගන්න කලින් තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශන ප්‍රසිද්ධ කරන්න ඕනේ. එතකොට මේක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනකොට මේ දෙක නැතුව මොන වෙනස්කම කළත් වැඩක් නැහැ. එතකොට මේ දෙක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනකොට හෑන්ඩ් ඉන් හෑන්ඩ් යන්න ඕනේ. එකට යන්න ඕනේ මේ වෙනස්කම් දෙක. ඒ නිසා මේ සියල්ලම වෙනස් වීමට තමයි මැතිවරණ ක්‍රමය වෙනස් වීම කියලා කියන්නේ.
එතකොට තව අහලා තියෙන ප්‍රශ්න කියලා තියෙනවා ප්‍රශ්න අහලා තියෙනවා රනිල්ට මාස 3කට දීලා බලමු රනිල්ට වැදගත් වෙන්නේ කවුරු කාට දුන්නත් ඒ දුන්න පුද්ගලයාට දිගින් දිගටම මේ රටේ පුරවැසියන් පීඩනය එල්ල කිරීම. එතකොට මම විශ්වාස කරන්නේ පීඩනය එල්ල කිරීම ගැන විතරයි. මම පුද්ගලයා ගැන නෙමෙයි විශ්වාසය තියන්නේ. දිගින් මම ඕගොල්ලන්ගෙනුත් ඉල්ලන්නේ රනිල් නෙමෙයි කවුරු අගමැති වුණත් කවුරු ආණ්ඩු හැදුවත් මේ ආණ්ඩු හදන ඕනෑම කෙනෙකුගේ වහලෙක් වෙන්න නැතුව දිගින් දිගටම පීඩනය එල්ල කරන්න හරි දේ සිදු කිරීම වෙනුවෙන් දිගින් දිගටම බලපෑම් කරන්න හරි දේ සිද්ධ කිරීම වෙනුවෙන් එච්චරයි අපිට කරන්න පුළුවන්. ඉතින් ඔය කාරණය තමයි මට ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. මම හිතන්නේ අපි කතා කළා දීර්ඝ වශයෙන් කතා කරන්න පුළුවන් දේවල්. ඔයගොල්ලන්ගේ ප්‍රශ්න ගොඩක් වෙලාවට නැවත නැවත මම උත්තර දීපු ප්‍රශ්න සමහරට පස්සේ ලයිව් එකට එකතු වෙන අය අහලා තියෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්නේ නැවත මුලට යන්න මුලින්දන් අහන්න. එතකොට මේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර මම දීලා තියෙන බව ඔයගොල්ලන්ට තේරෙයි. එතකොට ඒකත් එක්ක අපිට දැනුවත් වෙන්න පුළුවන්. අපි නැවත වතාවක් හම්බෙමු. මම හෙටත් පුළුවන් නම් ලයිව් එකට සම්බන්ධ වෙන්න. අපි මේ 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 දේශපාලන අර්බුදය තුළ මේ දේශපාලන වටපිටාව තුළ සාකච්ඡා කරමු, අදහස් හුවමාරු කරගමු, දැනුවත් වෙමු. ඒ වගේම ඕගොල්ලන්ගේ අදහසුත් මට එවන්න අපි කතා කරමු. ඉතින් අපි බලමු මේ තත්ත්වය තුළ මේ හැම අභියෝගයක්ම මැදින් යහපත් රටක් ගොඩනගන්න අපි මහන්සි වෙමු. අපි උත්සාහ කරමු අපේ උපරිමයෙන් මේ රට නැවත ගොඩනගන්න. හැමදෙරාටම ස්තුතියි. සුභ රාත්‍රියක් සහ යහපත් අනාගතයක් මම ප්‍රාර්ථනා කරනවා හැමෝටම.